සිීවිලක් ඇසිදිසි සඩ සවිතින්ිම දුොරින් දුරට දොල මඩලාවයි යි බෝ දොර මටලාව සංවාධාත් හරසරණය සකසුරුවම එක තමාත් දොරමටලාවේ මාතෘකාව සකසුරුවම කගේපුහාම කෙනෙක් හටින දැන්දමහතයෝ මතක් වුණේ කියලා. සකසුරුවම අරපිරිමැස්ම නාස්ති නොකිරීම ගැන අපට නම්මතක් වෙලා ගොඩක්ල් දොරමටලාේ අපි මාතෘුකා කතා කරලාතිීෙන. කතා කරලා විතරක් ඇතිද කියන ප්‍රශ්නය දැම් වටපිට බලනොකොට අපට පොඩ්ඩක් හිතෙනවා. පවුලක් හැටියටත් රටක් හැටියටත් මේ සකසුරුවම අරපිරිමැස්ම නාස්ති නොකිරීම. කයි තරම් වැදගත්ද කියලා දැන් හොඳල්ටම දැනට පටන් අරන්. අපිනං කාලයක් තිස්සේ මේ ගැන කතා කරලා. අදත් කතා කරනවා කතා කරලා විතරක් මදි මාතුෘකාවක් මේක. ක්‍රියරන්න කොහොම ප්‍රායෝකව සකසරුවම කරන්නේ කොහොමද කියලත් එ ප්‍රතිඵලමනවාද කියලාත් අදොරමටලාවෙන් අපි කතාකරු මකමති අප විදවත් මන්ඩලේ මුලි මහඳන්වාදට පාදය දොරමට ලව සවාධ රසානය සහභගෙන මහන් පල්ලිගුමත්ම අයිබෝන් ගනු දර මල්ලාවට පිගන්න ඇතුම අි පේරක දේශකවර හැට හඳුන්වාදට පුුවන් නොවවිද්‍යාවඋපදේශකවර හරට හඳුන්වාදට පුළුවන්. අපේ ප්‍රධාන සපත්ධරනයක් අනුසාගකල ප්‍රාත්මහත්ම අයිබෝන් ගරනුතු පිගන්න ඇතුම මේ ිනිස් බාහරක රක්ෂද පාත්මය අ දක් න් ල් ර. විද්බත් කාන්තාවක් ගරනතු පිළිගන්නවා ලේකකෙක් දේශකවරේ හැටියට කතිකාචාරේ හැටියට පර්ේෂකෙක් හැට ප්‍රකට ගයංචානක ඉධාන පතිරමත්ය අයිබෝ ගරනතු පිළිගැන්නවා සෙල්ලු දෙනාම. අපි සකසුරුවම ගැන කතා කරම. සකසුරුවම අර පිරිමඇස්ම නාස්ති නොකිරීම මේ කොයිදේ හරිම වැදගත්. මේ අවරුදු කාලෙත්තේනවා අවරුදු කාලටත් වැදගත්. අපි රටක් හැටියට දැම් පත්වෙලායින්න තත්වය ගත්තත් අපි කාටත් ඉතා වැදගත් මාත්‍රකාාවක් පලිගුරුමත්තය යි. ආචාරත්සන්ත මැත්තුවැනිේ ඒවාගේ මවිශමැතිනයනි ගන් මාත්මානෙන. අපි ඔබතුමාන්න ආරම්භය කීවසේම කාලන වශන ද්ගතම ඉතාාව වටින මාතෘකාක් ඇයි මහෙම කියන්නේ කිය පටන් ගත්තොත්. මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිවෙනකොට තමයි ආචාර්තමනි මේ මිනිසකයටට උත්තරකොහයනටන් ගන්නේ. එතකොට ඒ කස්න අපි ප්‍රශ්න විදියට ගන්නතුව ඒවා අියෝග නැත්තන් ගැටුලු විදිට හඳන ගෙන අපිට විසුන්දුම් හොයන්න ගියෝතෙන් පිට හිටියටඩ හිළමට්ටමකට පත්වෙන්න පුළුවයි. එතොට අපි ඔබතුන් පූර්කාවකකිවසේ මේ මොහොත්තේ මිනිසුන් විධ ප්‍රශ්නත්යක ඉන්න වෙලාවේ ඒ ප්‍රශ්නටඔවුන් විධ විදිර විසිුඳුම් හොයලා සමරු හෙම්බත්වල ඉන්න වෙලාවේ ආපහෝචුත්තක් හැරිල බලලා අපිට අපේ අරපිරිමැස්ම ගැන සක්සරම ගැන නැවතසරයක් ඉතන්න පුළං වුනොතේ අපි අඩුගානය අනනාගතයේ, හොඳ කාලයක් අපට උදාකරගන්න පුළන් වේවි. ඒක යන්නේ. කද ත්ර හනට ගත්ොත් විසුදුු හන පටන්ගත්තවොත්ම අපිට වඩා හොඳ යුගයක් නිර්මාණය කර ගැන පුළන් වෙන්නේ. එතකොටට අපි මේ සකසුරුවම අර පිරිමස්ම ගැන කතාකරෝතය මේක අපිට ඇත්තටම ශ්‍රීලාංකකේට නොහර දෙයක් නෙවෙේ. හරි සරලව ගත්තොතෙන් අපේ පුංචි වය සොට අප ගෝතත අපේ ගම්මලට ගියෝතෙන් ගම්මල ගෙවල්ලල මේක නිතරම පුරුදු පුහුණු කරපු සාමාන්‍යයයක් උදහ ඉදිර ගත්තොත්ති මට මතක අපේ අම්මලා. හසත මැත්තුමනි හාල්ටික අරගෙන ලිපේතියන්නට සූදානන්වෙද මේ වී ඇයට ටික තිබුණ නොතේ මේ වීටයටයරගෙන කවදත් විසි කරේ නෑ ඒ විට වීටයක්ො වීීමට පහ දැම්ම නත්න ඇටකිපයක් න තිබුණ මේ නිය පොතින් හරි අතින් හරම කටින් හරි සුද්දක අපපු හාල්ටිකටම දැම්ම එක වීසි කරපු නැති ජාතියක්. නාස්ටිකරපු නැති ජාතියක්. ඒවගේ ගෙදෙට්ට ගෙනාපු වතුරටි මුලින්දෙන් වතුරටික ගෙනවා නම් මේ වතුර ටික පවා හරි අරපිරිමැස්මෙන් පාවිච්චිකරපු ජාතියක්. හැබ අපි ටික කාලයක් යනකොට ඒ සමහරපේ තිමුණු හොඳ පුරදු අපි ඇතඇරල දාලා කඩෙන් ගෙනවා කොලේ කෑවා අත පිහදා ගත්තා වගේ තැනකට ෑමත් එක්ක අපේ අ අර පිරිමැස්ම සකසුරුවම අපෙන් ගිලිහිලා ගියාද කියන කරණය මතු වෙනවා. මේක කොතරං වැගත්ද කියන ගැන. අදහස් ප්‍රකාශ කරදදි ලංකායි පකට ප්‍රබල ව්‍යාපාරිකෙක් ම න නැතුව කරුණ විතරක් කියන්නම්. දකුණු පලාාත්තේ ඉතා ප්‍රබල ව්‍යාපාරිකයෙක් එතු්‍යපරි ජාලයක් ආචරහස ඇැතුම ගඩ නගර තියෙනවා. දකුණු පලත් ොම ප්‍රසිද්ධයි. ම වරක් එතුමග ඇහවා ඔබේ ව්‍යාරික සාර්ථකත්ය රහසමකද කියලා අනුෂු ැතියෙන. ඇහුවම එතුමා එතුම පුංචි සන්දයේ ආචරහසමඇතුමනි ලබපු අදැකීමක් කි්වා. මේල මේ අදකින් මම සමාජිකතා කරන්න කැමතියි මුල්වටේදී. තුම කුඩාසන්දයේ දමිල ජාතික මහත්මයගේ කඩයක වැඩ කරලා තියෙනවා අත්තු දව් දෙන සාමාන්‍ය කඩේ සාහයකෙක් ලෙස. එතොට ඔහු බිම අතුගාත්්දී ඒ දමළ ජාතික ව්‍යාපරික මහත්මයා එක සිල්ලර බඩු කඩයයක් එෙව්වලු මේ නිකගේ භාෂයම කරන කොළුවෝය කුුණ ටික විසි කරන්නතුව හම අයිනකින් ගොඩ ගහන්න කියලා. ඊට පස්සේ දමළ ජාතික මහත්මයා බිම වාඩි වෙලා ඇ කුණු ගොඩේ තිබුණු කදලට මිරිස්කරල් ගම්රි සට වගේ දේවල් අහුල ලරගෙන දි කඩකින් පිහෙදාලා ඒටක නැවතර ගම්ි සටක ගම්ිරිස් ගෝ නිර්ධාන ගන් මිරිස් කර මිස් ෝනිධන ගමන් කඩ කඩල ගෝ නිර්ධාන ගමන් පියෙදාල කිව්වලු ඇට ඇටය කරල කරල එලියට ගියානන් නැතිවෙන්න ව්‍යාපාරය ලාභය කියලා. එතුනි මේක අදහස තමයි මේ අර පිරම ඇසමනත සකස්ුරුවම කියන එක දැවැන්ත ව්‍යාපාරයක් සාර්ථක වෙන්නටත් පවුලක් ශක්තිමත් වෙන්නටත් පුද්ජලිකුගේ නැගී සිටි මාර්ථක ශක්තිය ඇති කර ගන්නටත්. රටත් කියන මේ හවතනකටන වැදගත්. තු අපි ගාව තිබෙන මේ අසීමමිත මිනිස් අවශ්‍යතා සීමිත සම්පත්වලින් අපි පූර්ණය කරන්න යද්දී ඒ සම්පත් අපි කොටරම් හොඳින් අරපිරිමැස්වෙන් හා සකසුරුවමින් පාවිචි කරනවාද කියරකරුණු අනිවැදගත්. අනිත් පැත්තට කෙනෙක්ගේ දනවත් භාවේ තීරනකදයන පොස්සත් බව දනවත් භව අත වෙන ක්තිබෙනවා දනවත් බව යම්ගකිසි ධනයක් ආර්ථික සෘදධිමත් භාවයක් ගඩනගා ගනිද්දී වැදගත්වෙන් කොච්චර පේනවාදදිෙනක නෙව. උපේද අපි කොටරම් හොඳදින් ලමනාකරණය කරනවට ගෙන එක. ඒ කළමනා කරණය දුරුරනෝත කොතරම් ඉප යවත් ආර්ථක ශක්්‍රතිමදභාව බඩනනාා ගන්න බයිතර එකක රටත් ආතයකටත් පවුලකටත් අනි පුද්ජලිකටත් අදාලයි. උදාහනගතර ගත්තොත් මහසේකට විසිටස් දාහක් ගන්න කෙනෙක් වනත්. ඒ මුදල හරියට කලමනා කරනයක රත්තෙන ඇත්තන්. ඔහු දිනදු භාවය පත්වෙන පුලවා. රොපියල් පහලුස් දාහක් ගන්න කෙනෙක් ඒ හොඳින් අර පිරිමේස්මෙන් සකසරමින් හොඳින් ලමනා කරනය කරගත්තොත්. කාලේකද ඔහුට යම්කි දන ඇ පුද්ජලේ බවට පත්වන පුළුවන්. යි අපි දෙවෙනි වටේ ද සකච්ඡා කරම අචාරසන් බැතුමනි මේ අපේ සම්පත් ඇතුට සම්පත්කම අපි මුදලිතරක් නේ මුදල් කාලය එයටසේ ආහාර ජලය විදුලිය මේ සියල්ල සම්පත්. මේ අපි සකසුරුවම හා අරමිරි වස්වෙන් පාවිචකන ක්‍රමවේද මොනවද. ඒම ක්‍රමතියනවද අපි කර සචා කරම. දය කලේලාගේ දැන් අපි සකසරුවුම් පටන්ග මු කියේලව කෝම් පට අරගෙන එකත් හොඳ එක ප්‍රතිඵල ඇතිබේ තියේ හැබයි ජාතියක් හැටියට අපි නිදහන්සේ පස්සේ පරටක් හැටියට මේ සකසුරුවම අර පිරිමස්ම ගැන කතා කලාට මේ ප්‍රගුණ කරලාති නොද. මේක අභ්‍යහස කරලාති නොද ප්‍රායෝගව ක්‍රියාත්ම කරලාති නොද. ක්‍රියාත්මක කලා නං අද අපි මුොහුණ දෙන සමහර ප්‍රශ්න ම කියන්න මේ එකම උත්තර සකසුරුවම කියල අපට කියන්න බෑ මේ තියන සමහර සංකීර්ණ ප්‍රශ්නවට පිළිතුරු ජාත්‍යන්තර වෙලාදාමේ තියෙන ගැටලු විදේශව මේ පිළිබඳ ප්‍රශ්නෝලට ගමේ ආංච්‍යයම්මගේ කොස් ඇට ේරිය හරිෙනෙක් නෑසමට හැබ එක ඇතුලි තියෙනවා මූලික න්‍යයක් තියනෙනවා නැතුවාන මේඒසාරධර්මටික තිබුණු රටේ ඇයි අපට මෙහෙම ඕනේ කියලා කතා කරන්න වටිනවා දැන්වත් අපි සකසුරුවම අ පිරිමැස කියැන ගැබුරින් කතා කරට ඕන අුශභකලමහත්ම. ඕ හසඳ මහත්ම ඇත්තටම සකසුරුවම කියන වචනය තුළම වචනය බිඳිලලාපුහම ඒ අපි ඉතාම කුඩාවට යම් කිසි දෙයක් භාවිතය අවශ්‍යවිදිහට අවශ්‍ය ප්‍රමාණයට ඒක සකස්කරගන්න ආකාරය ගෙන තමයි කියවෙන මේක අපේ සංස්කෘතිය තුළ අපේ ජනසමාජය තුළ තිබුණ මෙන්ම ඒක දැවන්ත සංකල්පයක් විදිහටම ජනගත වෙලා තිබුණ ඒවාගේම අරපිරිමැස්ම කියපුහාම අපි පොඩි පොඩි දේවල්. කොහොමද අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කියන කාරණමි දේ කළමනා කරනීදි ගත්තහම ගොඩක් දේවල්වලට විහිදිලා යන. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම මානව සම්පත. රටක තියන උතුම්ම සම්පත තමයි මිනිස් බලය මානව බනම සම්පත කියන කාරණි. එතකොට අපි මේ මානව සම්පත, සක සුරුවමින් පාවිච්චි කරලා තියෙනවාද කියන කාරණය මේ දශක හතක පමණ කාලෙකින්ද ගන්නකුට අපි සැලකිරිිමත්වෙන් ඕන. අපි දන්නවා සමහර වැඩබිම්වලට අවශ්‍යට ප්‍රමාණයට වැඩිය මානව සම්පත යොදා ගැනීම ඇතුළේ ඒක සකසුරුවම් නොවීම ඇතුළේ ඒකාරපරිමස් පාවිච්චි කිරීම නොක්කිරීම ඇතුළේ විශේෂයෙන්ම මානව සම්පත හානියටලක් වෙනවා. එකක් අනික තමයි මානව සම්පත විශේෂයෙන්ම උපරිම ප්‍රයෝජනයක් ගන්නත් නෑ. ඒවාගේම ඒ සඳහා වැඩි වැයි බරක් දරන් වෙනම අපිගත්තො ත් රාජ්‍යසේවය, පෞද්ජලිකන්සය, ඒවාගේම විදේශරැකයාන්ස මේම ගත්තොත් අපේ රටේ විදේශ රැකියාවලට බෝමයක් යන්නේ ඇත්තරම නොපුහුණුශ්‍රමය. එතකොට ඒක සකසුරුවන්ද. එතකොට මානම සම්පත ගැන දැවැන්තව අපි හිතන්න ඕනේ රටක සංවර්ධනයට ඒ සකසුරුවම ඉතාම වැදගත්. එක අන්නේ පෙරපාසැල් දරුවගේ හිඳං විශ්විද්‍යාල දරුවදක්වා ඒ විද්‍යාර්ථීන් දක්වා මේ විද්ධතුන් ඒවාගේම වෘර්තිකයන්. කොහොමද සකසුරුවමින්ද මේ දේවල් කරන්නේ කියන කාන්න. දෙවනිකාරණය තමයි බෞතික සම්පත් රටක තිබෙන ජංගම වඩ පුළුවන් ස්ථාවර වඩ පුළුවන් ජංගම් කියන අපි දන්නවා යානවාහන යන්ත්‍ර සූත්‍රවාගේ බෞතික කියරන්නේ ඇත්තටම ගොඩනැගිලි ඉඩකඩම්වාගේ දේව එතකොට අපේ රටේ මේ බෞතික සම්පත් අපි පසකසුරුවමින් පාවිච්චි ක තියෙනවා දැමේ විදුලිය ප්‍රශ්නාපුහම ගංගා කියයක් මුොහුදට නිකං ගලාගෙන යනවද සුළඟ කොච්චර තියෙනවද සූර්ේෂක්තිය මම හිතන තුන්සිය හැට පස් දවසම ඉරපායන රටක් අපේ එතකොට අපි මේක සකසුරුවමින් පාවිච්චි කර එකොට ස්භාවික සම්පත්වෙන්ට පුළුවන් අපි පාවිච්චි කරන ඕනම භෞතික සම්පතා අපි සකසරුවමින් පාවිච්චි කල තියෙනොදී ැති නිසා තමයි අද වෙනකොට රටක් වශයෙන්. විශාල ප්‍රශ්නවලට අපි මූන දීලයින්න මේක විද්‍යානකූල ප්‍රවේශයක් එක්ී සම්බද්ධයෙන් දැනුම ඇති කණ්ඩායම්මීදේකරන්න අපිට කාටවත් ඇගිල්ලධදික් කරන්න බැෑැ ම ඇගිල්ල අ දිකරත් හතරක් මග පැත්ටෙන්නේ. හැම හැම පුරවසයකුට මන කාට වුණනත් ඒක දේශපාලනධකාරයද නිරධාරයෙන්ද පොදු මජනත ද පවුලෑඇද ඔක්කොට මෙහෙම එක නිසා අපි රටක් වශයෙන් මේ අවස්ථාවේද මේ අවුරුද්ධ හෙට අනිත්්ද කියලා අපි මේ කතා කරන මොහොතෙද මේ මාතෘකාව සරල එකක් නෙමේ එක මහා ගැබුරක් තියන මාතෘකාව මේ මාතෘකාව මට මතකයි අපි මීට කලින්නුත් මාතෘකා අවරුදු මත අ දෙකට කලින් අපි කතා කලාා ඒකන මේ ජීවිතයට මේවා සර ලැනහැ ඒවා ක්‍රියාත්මක කරන්න අමාරුත්නෑ එතකොට මේ භෞතික සම්පද්්‍යන අපි මහත් දැවන්ත සංවාධයක් විසංවාදය බුද්ධි කළම්බනයක් සමාජය තුළ ඇතිවෙන් ඕෝන්. තුම්වෙනි කාරණී තමයි බෞතික සම්පත් මානව සම්පත් ඊට පස්සේ රටක පවතින මුල්ෙ සම්පත ஞ்ச ட்ட மு. පරිශීලනය කරන්න ගෙදරවන්න ප පුද්ජලයක්වන්නඩ පුළුවන් ඒ පුද්ජලය කරන දේම තමයි ඒක පොඩි බඩියගන්න මෙගයකවාගේ තමයි හටක් වශයෙන් කරන කොට එතකොට කොහොමද අපි මේක සැලසුම් කරගන්න කොහොමද සංවිධානය කරගන්න කොහොමද කලාට මනාවට මීදේ කරන්න කියන ඒ බුද්ධිය සවිඥානක බව තියෙන්නොන එක ශික්ෂණයක් මුදල් පරිශීලණය කියන එක ඩිසිපලේන් එකක් ශික්‍ෂණය ඒ සික්ෂණය ගොඩ නැගෙන්න්නේ කුඩාකාලින් දම්මයි එතකොට අපි ඒ සකසුරුවම ඒ අර පිරිමැස්ම ගැන ඇතිවෙලා තියෙනවාද අපේ සමාජ ගත්ත හමතු ලස්සන්ට කිව්ව අපේ ගොඩක් කලාවට හැම දෙයක්ම අපි අර පිරිමැස්මෙන් හිතල තියෙනවා ඒ කියන්නේ අපේ අම්ල පොඩි තැෙඉන්න ඒක කරල නක නොසලකාහරින්න බෑ මොක දක දකින දරුවෝ ඒක මහාපරිමාන ආයතනයක දඒක ප්‍රක්ටිස් කරනවා දැන් මට අපේ දෙපාතිමේතුය වැඩගරන කොට තනි පැත්ත පාවිච්චි කරපු කොලයක් අපි කාරයාල පිටපතක හරි ගන්නවා යැන ඒ හිතෙන්නේ අර ගෙදරදි ආචයාමල සීජල එක්ක අම්මතාත්තයික ඒ ලබපු ශික්ෂණය. ඒක ඉතාම වැදගත් ජන සමාජයක ඒ ඩිසිපලන් එක. ඒ සොයං විනය කියන එක මුදල් පරිශීලනේද. ඊගවට හතරවෙනි කාරණය තමයි නීතිරෙගුලාසේ. අපි රටක් ඉස්සරහට යනකොට. නීතිරෙගුලාාසි කියෙනකත් සම්පතා. එතකොට ඒ නීති රෙගුලාාසි අපි සකසුුවමින් පාවිච්ච කරලා තියෙන ොද රටේ සංවර්ධනයට මානව හිතවාදීව ජන සමාජයක් ඉස්සරහට ගෙනියන්ට මේ අපි සකසුරුවමින් පාච්ච කළන සමහර නීති රී නිතා ප්‍රශ් ඇතිව වනොදැ ම ඉන්න දෙපාතමය ්‍රක ම ගොඩක් වෙන මේ වෙනකොට සංවාදය දෙනවා මේක වෙනස් කරන්න බොහෝ වෙලාවට නීතිය නිසාම මේ අපි විසින් හදන නීතිය ඒක නිසා එකක කරන්න බැ පිකු චක්‍රලේකය කියලා හසන්දමහන් මේ අපින මේක දේවභාෂත යන්නවෙනි අපි චක්‍රලේකයන්නේ ුද්කල අපි කියෙනව ඒට හින්න මේ කරන්න බෑ කිය. එතකොට නීතියට උඩිනිය මිනිසුන්ගේ අවශතාතියෙන්නේ හැමවිලම නී හට නීතියක් තියෙන මිනිස්සුවෙනු. එතකොට මීවාගේ වැරදික්ෂන් අපිට තියෙන මේ සංවාදයදන් ඩෝන. එතකොට නීති රෙගුලාාසි කියන දේවල් අපි සකසුරුවමින් සමාජයට එකතුවක් කරලා තියෙනවාද. පස්සනි කාරණය ත මයි කාලය කියන එක. කාලය කියන සම්පත ඉගියාට පස්ස අපිටර ඇදගන්න බැහැන අපේ රටේ ජනගහනය විග්‍රහ කරපු හාම මේ දශකය තමයි හසන්ත මහත්මය වැඩිම ප්‍රතිශතයක් ජනගානය නියෝජනයවන තරුණන්ය තියෙන් තරුණයෝොලක්ෂ පණ විතර රට ඉන්නවනේ එතකොට ජනගානයෙන් වැඩිම ප්‍රතිශතය නියෝජනය වනි දෙදාස්තිය වෙන. දෙදා ස්තියෙන් පස්සේ ජනගහනි වයස් ගතවෙනවා. ඒකන්නේ හැම හතර දෙනක්ගම එක්කන අපිට මුණ ගැහනකොට හැට වැඩි වැඩහිටිය. ලෝකෙම මේ තත්ත්වය තියනවා. එතකොට මේ තමයි හොඳම කාලේ තාරුණ්‍ය ශ්‍රමය රටේ ආර්ථිකයට දා එක කරගන්න. එතකොට මි කාලය ගැන දැවන්ත හැඟීමක් තියෙන්ඩෝන්න මම කලින්ම ජනගත කරලා තියවා අපි නිකමට හිතමමුකොම මෙම දැ රජසේවක එක දවසට එක විනාියන් නිකං හිටිය. ජ්‍ය සයකග එක දවසකට එක විනාඩිය. ලක්ෂ දහටක් විනාඩි නාස්තතිියවන රාජ්‍ය සයවක ලක්ෂ දහටක් ඉන්නන්නේන්න. ඒ ලක්ෂ දහට අපි මානවුරුදු කරොත් දවසට මානවුරුතු දෙක මාරකට වැඩි විනාශන ප්‍රමාණය අපි මේවා හිතන්න ඇති. නිසා මේමච්චර ගානක් නය කොච්චර විනාඩියක් නෙවේන නිකයින් අපි ඇතගත්තා කරපු හම ඉට වැඩියදේ වචන ඉතකොට එදා ජන සමාජයේ ඇතුලෙදී මේවට ඇත්තටම වටිනාකමක් තිබ්බ ඒක මේ විදිහටම විග්‍රහ කරගෙන නොවෙන්ඩ පුළුවන් හැබැයි. මේ සකසුරුවම කියන අර අපිෙන සම්මසින්ද මස් මස්සිද යට ඇට සිද ඇට මිලුවලයටටගේ සංස්කෘතියක් තිබුණමී දේවල් කෙනෙකුට හිනායන්ඩ පුළුවන්. කෙනෙුට මී වෙලාවෙදි මේවද ප්‍රශ්න කියලා හැබැයි මේ ප්‍රශ්ට මුලක් තියෙනවා. මුලටම ගිහින් බලපුහම මූල හේතුව වෙන්නේ ඔයවාගේ කාරණ. ගාංජානක පමහත්තයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සකසුරුමට වැඩකොරන් සිද් වෙලා. කඩදාසිගෙන මතක් කල කඩදාසි නැතිහින්ද දැන් ේෆෝ කොල්ලර ඕ මෙම ඉති මිලෙන් මිල වැඩි හින්ද ඉතින්තියනෙ එක කෝමරි අර පිරිිමස්සරට පච්චි කල සිද්ධවෙලා දරුවන්ට උනත් දැන්ඒ පුරදු කරන්න සිද්ධ වෙලා දරුවන්ගෙන් ඕක පටන් ගඩුවන මේ කාලේ අ නැතිකම හින්දම්ම සමහර විට ඒතත්වයට පත් වෙලා ද අහාරුනත් නාස්ති කරන්න බෑ ලමයින්ට කියලාද ටට මේ අවුරදුකාලෙම වෙන අවුරුදු වගේ නෙමේ අමහරුී තිකක්. ආදායම අඩුයි වියදම වැඩි එක කාටත් පුදුවේ මුළලු සමාජයටතම තියෙන ප්‍රඥයන් අපිට ඒම නෑ කියලග ඇඩ ඒම් ප්‍රත් මේ අවුරුද්දේ වඋුණත් මේ සකසුරුවම අර පිරිමැස්ම තමයි ප්‍රධාන තේමා පාටේ එක දරුවන්ට උනත් කියල දෙන්ට වටිනවා ගෑංචානකුමහත්නෑ විදවත්මන්ඩලෙන් අවසරයි හසන්තමත්මය එක අතකට හිනා යනවා ඉතින් මේ ඇතටම හිනා ගිය අපි කතා කන්නකොට හේතුව තමයි අනි හසන්ත මහත්මයා දොර මඩලාව වැඩසටහන මුලේඉදම් ැලුවනම්. මේ රටට මෙම වෙන්න. බලන්ඩ ඇති ක්‍රියත්මක කරන්නේ නක්ති අපි ඒවා හැමදාම පි කියන. වැඩම් මත ඇති ඔබතුන්යට මේ ඔය වැඩිසට හනු මහ සන්ඳමහත් මේ වගේම ම අත්‍රකපි කතා කළ කතා කරලා කිව්වා මේ අධ්‍යාපනය හර හා හැදුවේ නැත්තන් තවරුදු විශසක්්ගියත් පණහගගියත් ඔයි ටිකමයි කියලා. මෙතන්න මේ පුටුවේ වාඩුවවෙලාහයි ම කිරව. අපේ මේ. මේ ස්වාමීන් වසත් හිටිය මට සදජී හදරුොත් හිටිය තුන් නිවාමාස මගහිතේ වැඩසටහන කළේ ඒ කාලෙත් ත පියෝක කිවවා. ඊට කලින් හවුරුද්දෙත් කිව්වා මේ නාලිකායම සවන්‍රස්් වැඩසටරහනයේදී මම කිව්වා පෝය දවශසක දිහාසන්තමහත්මයා අපි පින්දෙන් ඩෝන කිව්වක රෝණ කාලෙත් ගොවෝ අපට කන්න දෙන්නමට අපට බැරුණනා ගොියෝටික රකින්ට හරිනේ එකකොටව ගැටලු තිබුන්න එට අපට මං එදාහ කිව්වා ගොවියා මට සෝධ ගත්ත හම රජෙක් කිව්ව ූන් දැන්තේරණ දඉම්මවුසගේ වටිනකවට අපට වැරි වුණා භොවිෝටික රැකගඩ එතකොට අපි සද්භාවෙන් සමහරක්්‍යව කරන්නේ නමුත් ඒව ක්‍රියාත්මකුණේ නතු නමලක ගටුවන අපට කොහොමරිින් මොනා අවාසනාවක්ව දන්නේ මේ මටමට වැටිලනෙ තියනෙ දැන් වැටච්ච ද ගැන කතා කරල වැඩක් නෑ. හැබැයි මෙහම එකක් තියෙන් ලෝක ප්‍රධනාආගං හතරම ලංකායි තිය. එකකිින්වත් පිනි හෙක්්ට පිහිටක් වෙලා නෑ එක පැහැදිලිවම පෙන්න්න තියනවා. ආගංවල වැරද්දකුත් නෙම මෙ ක්‍රියත්මක කළේ නෑ දැන් ඔබතුමාර සකසරුව මර පිරිමශ් ැ කිවනේ ොක චුල්ල සට්ි ජාකය තියවන මීකුුණ හින්දා පෝසත් එෙච්ට කතාව. ඕ බන කතා ඔ වැඩක් නේ එක කාලෙට ගැලපෙන් නෑ ඕවුන් කිව්ව කතා. අපි බණ කිව් හම. උබතුමා කියන්නේ අනුහාය කෝටියයක් රහතන් වවාසරගේ කතාකම ව වින්ඩ පුලුවන් දුන්න ඕවන ඇහුවේ. දැන් දැක්කද වෙලා ඇතිනදේ. බණ කතා නිසා තමා මේ රට මෙහෙන හැදුනේ. ඉන්න කෝටිදකට කණ්ඩ දෙඩ බෑපට. පරක්ම බවරඇතුමාගේ කකාලි පෙරදි ධානය ගරි දැ ඕක කිවගම ගන දම් ලාලවාන්සේ කබල්ග ගාහිට කල්ලා. හ ද මිනිසුකෙන් ඇත්තන කතා දුස් කියන්න බෑ මනිසුන්ට. අපි කතා කලාට මේක ප්‍රායෝගික නැත්තම් මේ බනෙන් වැඩක් නෑ. දැන් මනිස්සුන්ට මේ ඇහෙලකොට තර යන්න දොස් කියන්න බෑ මිනිසු සාධාරණ ඒක නාමකින් සබේ සත්තා හරක් ිතික බුද්ධ ශාසනය දැකිින්න එක මොකක්ද කියලා සියලු සත්ව යෝ ආහාරෙන් ජීවත්තේ ආසන්ත මත ජිකච්ා පරමාරෝගා බඩගින්න තමයි ලොකතින ලොකුම ලෙඩේ ද මේක තියෙන මනුසෑයට බණ කියලා හරයන්නේ කන්න දෙක්ටවුවනි බුදුරජාණන් වහන්සේ බඩගන්න හිට පොයට ආහාර දීල බණකිව් ඒකොට මනුස්සේට කිටික නැත්තම් පිටිටික නැත්තම් කෑම ටික නැත්තම් මූලි කවශ්‍යතා ටික නැත්ත. අපේ මහත් මෙ හා මූලි අවශ්‍යතා හතරයින බුද්ධ ශාසනය චීවර පිින්ඩපාත සේනාසන ළම්පස. මොනාත මේ චීවර කිවේ ඇඳම්. එක අවශ්‍යයින පමණටත්තදි අඳ නද දවසලුව කවුරුත්ය සමහරකිවට අහේනිියඇත්යගේල කඩවල් බැලු හම ිනිස්සු හරිර ශෝීෙන් යනවා නව නුවර දශනාවකට ග්‍යාසන්තම හත්මය. අසාපවල මනිසු පිරිලක් මලු පිටින් උත්සයි යනවයි ති ති එහෙම අඩු පාඩුවකුත් පේෙන්නත් නෑ ති අපි කිව්වට ඇති පේන්න තියෙන සත්්‍යය යදත් මංකෝක දැක කොළොද පාශ ඇඳුම් පැළඳම් දෙක ආහාරණ පින්ඩපත ආහාරය තියෙන්ටන් සේ නාසන ඉන්න තනක් තියන්න ඕන ගිලාම් පස බෙහෙත්වයෙන්ටඕන ද මේ මුලිවශතා හතර ද මේ හතරේ මඩුවක් තියෙනවන හැම පැත්තේ මැවිල්ල මිනිසුන්ට තමහයනක සාධාරණයට දොස්ක ඇන්න බැ රහතන් වන්සල නෙම. කෙලෙස් සහිත මිනිස්සු හසන්තමක් ඇතකොටඒ මිනිස්සු හිතදියුණු කල්ල නෑ. උගත්තු කියන්නේ මහත්නයා ප්‍රඥාවන්තයන්ට නෙමේ. ප්‍රඥාප වෙනයි උගත්කං වෙනයි. ඔන්න ඔතන් අපට පැට ලිච්ච තැන අපි බිහි කළේ උගත්තු අධ්‍යාපනය. සවිචකත් කැඩුන හම කදා ගන්න බෑ මේ අධ්‍යාපන ක්‍රමි හැදියට. මැතිනය මේ අධ්‍යාපන ප්‍රායෝගික නෑ. වෙනස් කරන්න හැදුව ගම තමයි මේ ගැටලවාාවක වෙනම කතාවක් අපි අධ්‍යාපනින්තම මෙ වෙනස් වෙන්ටන දැන් සන්තමහත්මය අපි ඔය පත්තකම්ම සූත්‍රය ආදී මේ සිංගාලෝවාද සූත්‍රවිද සූත්‍ර මෙතන කතා කලා. ඒක එන බෝග බුංජේයදීහි ම්ම පයෝජයේ චතුත්තන්ජනිදා අපේ ආපදසු භවිස්තති උට්ටාන ම්පදාරක්ක ශම්පදාගක් විධද. බෞද් ආර්ථික විද්‍යයක්ක් වෙන තියන විශ්වවිද්‍යාලය වලේ උගන්නවා. ඒට කොච ආතික ද්‍යා කල වෙනමක්ු ගන්නවන කොචර මහාචර ධර්ික විද්‍යා කුෂේ කරමය පිළිබඳ කොබමනු පදේශකර විවා මංක රජක පිතු පාද අවරද පපතා ගන්න අපේ පිරිවෙන් හරහත් ගන්න. ශාසනයේ දවශයෙන් දවස කොලොත්තරය ද මෙතන සකසුරුවම ශාසනයට දැල්ම කතාරන හසන්ත මක්ය. සකසුරුවම කියල ඉතින් කොහොම ගත්තාත් ජීවිතයේ සාර්ථක කර ගැනීමන සකසුරුව මේ කියන්නේ අර පරිස්සම පිලිවෙල මේ සියල්ල මේ ඇතුල තියෙනවන්නේ පසඳමාත් මේ සකසුරුවම ඇළ මේ ඔක්කම තියෙනම කකක්ද අර පිරිමැස්ම. පිළිවෙල අල්පේච්ච බව. මහිච්චතාවෙන් නැති බව බහ බාණ්ඩික නොවීම සරල බව ලද දෙයින් සතුටු වීම ඉවසීම මේ සියල්ල මේක තියෙන ඉ. අට ලෝ දහමට හුරු හෙලයා ඉතින් සැපතෙදි විපතෙදි කම්පාාවවෙන්න අපි මතකට මහත්මය කතා කලා සැපතෙහි විපතා විපත හිස්්පතුවතින්.ය නමුත් මිනිස්සු ප්‍රශ්නයක්කාආපොහම හැසිරෙන හැටි දක්හම එක තැනකද බුදුරජාශ වාධාරණවා මහනෙෙන එකට ඉඳීමෙන් තමා සීලය දැනගන්න පුළුවන් මෝඩයට නෙමේ නොනැත්තට ටික කලින් දිග කාලයක් ල්. එකට ඉන්නවන මිනිහට සිිල් බලන්ට. නැතුව බෑ සේදි පොරෝවාගෙන හිටපු පමණින් මිනිස්ු දුරගන්නට බෑ . කතාවෙන් තමයි පවිත්‍ර බව දැන ගන්ටුව. ටිකකින් හෙමේ එක කතාවක් අහලබගේ හිම හික කතාාවගෙන දිග කාහලකින් කතාහලා බලන් ඩුවනයාගේ එතකොට හ මෙයාගේ පවිත්‍රත්වය බලන්න පුළුවන. විපතෙදි තමයි නුවන දැනගට පුළුවන් දැන් ම අනිත්‍යතාව ගැන කියලා මට ප්‍රශ්නයක් ආපුහ මං හැසිරෙන හැට අවුල්න මෙයාගේ මුණ බණක්ද අද එහෙම බණ තියෙන්නේ මෙම ප්‍රාහයෝගිකනෑ. නික ක්‍රියත්මක වෙන්ට එනිසා බුද්ධ දේශනා වෙන මං ඔබතුමාට ඔබතුමාට හොද්දටම මත කැති මේේවා මොකද අපි කිය ඔක්කො මහගෙන සිටීමට මෙතුමට ඇත්තටම වෙනම උපාදයක් වෙන්ටුවන අවරුදු කීයක් අපේ දේශනාහගෙන හිටියාද ඔහෝම ඉවසීමක් කාට දමත්ම ඇැතින ඇත කතා කරන්නකෝ. මෙහෙම වසීම අනුන්ගේ මත මෙය හගෙනඉන්නේ. තකොට ඒ ඉවසීම ශ්‍රේෂ්ටයි. දකට අපි කිවට වැඩ නැනන්තී පරමන් තපෝති තික්කා කියල දැන් අපි කියනවා ගාතවල දමප දෙ කිය ඒ විශීම තියෙන්ට ඕනේකොට අනුන්ට සවන්දෙන්ට පුළුවන් වෙන්න ඕන අද ඒව නෑ ඇති හරි බඩගින්දින්න මින් හට මනිවසීම ද මූලි අවශ්‍යතා පිටු කරන්න ඕන කොට එක පැත්තා. ඒනිසා ම කියපුවා නැවත මතක් කරන්න නෑ ම හසන්තමහත්මයක් කියලතිය නොවර සි සිවරු පන්සය කතාව මතකනම් වැඩම් මේ අපි කතා වුණ නැතිනය අ සිවුරු පරණුණ හම කරනද. මම කිව්වාල් පේච්චතාව මිහි තලේ භික්‍ෂන් වහසට තිබ්යි කල සද්ධ තිසරඇතම දන්නකොට කිවදව ද කොර දුර කනෙ අපේ ෙදර වැඩලා තයේේ මන් ික හිටන් කටේදාලා ර පානය කරපු කතාව. මොකද තරම් අර පිරිමැස්ම තිබුණ ඒවා අපි කිව්වා එන්සාමන්න ඇව ේව කියන්න නෑ. මම වෙන පැත්තිකින් හට කතා කටන්ගන්න මෙ වෙන පැත්ක් අසට මහත් ැ කෙනෙක් යි මොකද මේක මේක සාකසුරුවම මේ අර පිරිමස්මට මෙයා කොහොමද මේකට සම්බන්ධ කරන්න කියන කාරනාව. අන්තිමට තේරේ මම කද කිව කියල එනි හොදරට අහගන්න මේ කියන කතාව. හසන්ත මහත්මයා මං මේ කියන ස්වාමීන් වහන්සේ මීට අවුරුදු සීට විතර කනින් ලංකායි වැඩ හිට පහාමුදුරු කෙනෙ එදා සමුසය දහතය අපවත් වූුණේ. එතකොට පදර නේරුත්තිකාචරය මහා විභාාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ කවුද මේ ස්වාමීන් වහන්සේ දැම් මම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්ස වෙනුවේ. බෞද්ධයෝ වෙනුවෙන් මේ පුට්ුවේ වාඩිවෙලා ම මේ කතා කරන්නේ. හසන්ත මහත්මය මේ යන විදිහයට ගියොත්. ආර්ථිකයන දැ වැටිලු තියන තවුරුද්දක් දෙකක් යැනකොට ශාසනෙක්තිවරයි. මේ යන විදිහට ගිය ම මේ ජින ශාසනය වෙනුවෙන කතා කරන්නේ සරුවක් යන් වහස ශාසනය වෙනුවෙන්. අප ඕෝම ගොත් ිල ල රිිකා හ ස්ට්‍රේිය ෙන් හරි බුද් වාාන ගේෙට් වැඩි කල්ල යන්න මේ යන විදිහට කි බෞද්ධ්‍යාපනය ආකල්ප සියනුමද අපේ විනාශුවමින් යන්නේ දැන් ඔන්න මේ පැත්තටි හැරමුෝ තින් මේ ස්වාමීන් වහන්සේ තමයි හසන්ත මහත් මෙයා බටහිර ජාතීන්ට ඉගෙන්වුව දැ මේ චාරපෙන් පෝඩක් බලාගන්න පුළුවනිී උන්වහන්සගේ රූපේ බලන්න බාහිර සවරූපෙන්ම උන්වන්සේගේ සරූපය බලාගන්න පුළුවන් මේ රජවරුන්ටත් අනුග්‍රහය දක්කපු උපකාර කරපු. රාජ ගුරු කියන නම උන්වහන්ේ හඳුන්නන්නේ හේතුව වඋවහන්සේ රජවරුන්ගේ රාජ කුමාරමවා මහන කර තියෙන ඔයි ප්‍රසි්ඩම් ුන්සයි ජ කුමාරය තයිලන්තේ රජතුමාගේ ඥාති වෙන. තකොට දැම් මේ බලන්න උහන්සේගේ තව රූපයක්. තකොට අතේ තියෙන් එමොකක්ද පුස් කොල පොත. උන්වහන්සේගේ සී සීල බුද් භවයවුද් භාව ත පවුරදධ ව රූපෙන් පේ. න්උහසේගේ තියෙන ඒ මහේෂක්ක්‍ය ස්වරූපයේ මේ බලන්න මේ ඉන්නෙත් උන්වහන්සේමයි. හරි මේ ඉන්නත් උන්වහන්ේමයි එකකට උන්හසේගේ තියන සංවරකම බාහිර ස්රූපේම බලන්ඩොකු මහත්මේ හොඳේ ඕක ඉතා වැදග එතකොට දැ මේ හාමුදුරුව මොකක්ින්දට වැදගත්තෙන්නේ කෙලා අපි පොඩ්ඩක් බලමු. ඔන් පොඩ්ඩක් ආගන්ඩ නැව අප මේ පැත්තට හැරමු. චිල්ඩර්ස් පඩිතුමාට රස්ටේවිත් පඩිතුමාට බටහිර ජාතිීන්ට පාලිභාෂාව මැතිනී ඉගෙන්නවා ද මේ බලන්න කොච්චර මේ ඉගැන්වීම හොඳින් කලාද කියලා ඔය චිල්ඩස් පඩිතුමා අවුරුදු තිස්සටයි ජීවත් වුණේ එතුමා අපේ මේ රාජුගුරු සුභූති හාදුුරුවන්ගෙන් පාලිභාෂාව විගෙන ගෙන ලෝකෙ බටහිර රටක පලකරපුම පලවෙනි පොත ශබ්දකෝෂය ඉංග්‍රීසි පාලි ඩික්ෂණරයක් ලිබුව ඕන බලන්න ඕන සක සුරුව මෙ හැටි මේ තමයි පිළි වෙල එත කොට ශබ්දකෝෂයක් ලිබ්වා. එතකොට ලියල එක ගෞරවය පුදකල්ල තියනවා සුබූති හාන්දුරුවන්ට. අවුරදු තිස්සටයි චල්ඩස් පඩිතුමමා ජීවත් ව හසන්මති තිස් සටයි ඒ තිස්සට කරපු වැඩේ බලන්නකෝ. අ පාල බෞද දේ නසොච්චර ප රටේ තියෙනවද මේ වගේ නිර්මාණ ිවෙනවාද ොන පිස්සුද මහජාර්ම හිටියන ගල්මංගොඩ මහත්තය හිටියන කිය විස්තර. ොහෙද බිහිලෙන් මේ අධ්‍යාපන මේ ඔබතුන් දන්නවද සුබූති හාන්දරන්ගේ ප්‍රශ් ොස් දහක් පහල තිය. දත්ලිගේන්න බැරිුුණා පෙන්නන්ට දැල්ලවත බෝධරුක් රමෙත් වවස්කඩු පන්සලෙත් තියෙනවා අපට වඩාහොදට සිංහල ලියල තියෙනවා සිංහලෙන් ලියල තිනෙන සුද්ද හැබැයි භාෂාව පාලි. එතකොට එහෙමි ගැෙන්වා. එතකොට රිස් දේවි් පඩිතුමා කවදම මුලු ත්‍රිපිටකේ පාලි ෙක් යිටිකේ ෙන්ගලන්තට පටන් රංහසන්තමහත්මේ ම දාදන්න හොට ල්ලු ්‍රපිටකේ ඉංග්‍රී ක්ෂය ෝමණක් ර ච්චු හෙක් ඔන්න බලන්න. දෙෙන්මමාක් ජාතික පවස් බෝල් පණඩිතුම වරුදු වික් තිස්සේ. ස්වකීය හස්සෙන් මුළු පන්සේ පනස් ජාතක පතම දෙෙන්මත් ජාති පවස්බෝල් පන්ඩිතුවන්. මුලු ජාතක පොතම අවුරදු විශසක් තිස්ස ඉංග්‍රීශී ක්ෂරයෙන් ඇහු. මෙන්නේ ජාතක පොතේ පලවෙනි කාණ්ඩි මේවගේ කාණ්ඩ හතක් තියෙන. රුපියන් හැට දහක්වනවා ලකාව පොත්්ටික මේක පිදුමට දාලා තියෙන්නේ මොකදද සමීපරූපයක් පෙන්න්න පුළුවන්නම් පැහැදිලිව මේක පිදුම තියන්නේ වස්කඩුවේ රාජගුරු සුභූති හාමුදුරුවන්ට මාත්මයා සුභූතිහන්දුරට පිදුම දාලා දයනවා ද දෙව ඕන බලන සත්මත්ම මේ සොයරූප ද මේක ඉතා වැඩගත් තැනක් කෙනෙක් අහයි හනු ඕනක්නට තේරෙන්වන මොකක්ද පිතා කරන කියල තකොට සුභූති හාන්දුරන්ට එච්චර ගෞරවයක් තිබුණ ද මේ බලන්ට මෙ තව පොතා. බුද්ධවන්සපාලියයි චරි අපිටකේ. කවද මේ රිචට් මොරිසන් කියන රිචට් මොරිස් ලියල තියෙන්නේ. එද්දස් අටසි අසු දෙකේ මේක පිදුු මත්දාලතියනෙ කාට දවස් කඩුව රාජගුරු සුභූති හාදුුවන්ට. එතකොට බලන්න බටහිර ලෝකය කලාබපු. බටහිර ලෝකයා තුළ කීත්තිනාමය තිබිච්ච මේ උත්තමය. ආණ්ඩුකාරවරු මුන්වහන්සේ ලඟින් ඇසරු කළලා කවුද ග්‍රගරි ආණ්ඩුකාරය චාම් සාආ්ඩුකාරය ඔන්න බලන්න රූපයක්. අඩුර ත්තක් ගත්ත චායරපයක් තියෙනවා අපිළග. යි චාම් සාණ්ුකාර ඇත්තෙක්. එතකො කොම ඉංග්‍රීසි ාෂාව පිබඳ දැනුක්තියෙන් ටොනද න්හන්සේට. බොහෝම අල්පෙච්ච ස්රූපය. එතකොට මුන්වහන්සේ ඉන්නේ සියමේ මහා ධාර්මික චූලාලංකා රපේ මහ රජතුමා. මුන්වහන්සේ ඉතාම සමීපෙන් ඇසරු කලා රාජගුරුසු භතිහාන්දුරුව. මෙයින්නත් අපේ සියමේ චූලාලංකාර රජතුමා. හදන්නේ අද කාලට මේ රටවල්ල රජවරෘත්ක සම්බන්ධය සමීප සබඳධතාවයක් තියනෙනොද කියලා. අන බලන්නෙන් ගිලි හිච්චේ තිබුණ නොස මරට මේ ගැටුවට එෙන් නෙත්න මේ තමයි අපේ එංගලන්තය එඩ රජතුමා. එකට එඩ රජතුමයි ස භූති හන්දරන්ගේ සම්බන්ධමකක්ද. සමහරක් සු භූතිහන්ද්‍ර ලහි පොත්ත්ල පිළිගැන්වීම දාලාතියනේ පින්න්සෝ් වේල්ස් වේල්සි අධිපාදවරය මෙතුමා මේ වේසි අධිාදර විදිහට හිටපු කාල ලංකාටාව. සුභූති හාන්දුරු හබ වෙලා කතාබස් කල සුභූති හාන්දුරන්ට පිරිකර පවා මේ රජතුමා පූජ කල්ල තියෙනවා. ඔන්න බලන්න අපි කොහොම මට්ටවකට ටත් මේ ගෙගරි ආන්්ඩු කාර්තුමා ඔය බලන්න. ක්‍රගරි ආ්ඩුකාර්තවා. එතකොට මෙතු මහසන්තමහත් මෙයා ලංකාවෙන් අයින් වෙලා ගිහිල්ලා අහල තියෙනවා අයිලංකාවට ආපුවෙලාවක මැතිනිය ඔබවහන්සට මග ඉටුුවෙන් ෝඩමකක්ද කියලා. කිසිවක් මෙැහැ මට පුළුවන් අම් බුද්ධගයාවේ ජෛස්්‍රීම හා බෝධීන් වහන්සේගේ. ඇ ගැනල දෙන්නන්නේක බලන ඉල්ල තියෙනදේ න උගත්තු හසන්වතට රූප තුනක් තියෙන ඇතිකත් පෙන්නවැර කරන්න කෙටියේ මෙන් චිල්ඩස් පඩිතුමා දකින්න වටිනවා යදැන් අරමංකිවේ ඩික්ෂනලි ලිප ත්තමය මේන විස්් ඩේවි් ප්ඩිතුමා මේ අර ගයිගර් පණඩිතුමා ජර්මන් ජාතික මෙතුමත් අප සුගූති හන්දරොත්තක ඉතා සම්බන්ධයක් පවර්තපු උගතෙක් බටහිර එතකොට මේ උත්තමයා හිටපු කුටියේ තමයිවෙති. ඔන්න. ඔන්න තාක සුරුවම දැන් බලන්නක සමහරක් කලට මෙලෝ විං්‍යානෙකුත් නෑ දැනුමකුත් නෑ උගත්කමකුත්නය සමහරක් කලට අපේ තත්තුු තුනේ හතර මහා මන්දිර එකක් නෙමේ දහය පහළවතියාගෙන ඉන්නවා. ගියවෝය පැවි්හුවක් කවුර හරි එතකොට ඔන්න බලන්න ඔොේ නස්තේ හැට. දැන් ඔය තියන ඔ තත්ත ද මිචර ගතෙ ටපු තෑ ය දැ ැ තියන තත් ඕන කවුතුකා ගරක් ක හ සන්තමහත්වය ය වස්කඩුව. ඒ උත්තම හිටපු තැන. චාම්සාණන්ඩුකාරය අහල තියෙනවා මෙ පමණ රාජපූජිත වෙලා ඇයි මේ කුටියකට වෙලා ඉන්න කියලා. ඔන්න දී පුත්තරය. මොකක්ද. මේ කුටිය මගේ අම්ම හදලදීපු කුටිය. මේක මට දිව්‍යවිමහනකට වඩාාවටිනවා කියලා. අපවත්වෙනකං උන්නන්ස වැඩි හිටිය හ සඳමහත්මය මේ කුටියේ. ඔන්න ඔය අධ්‍යාපනයට අන්ඩෝන ඔන්න ඔ අල්පේච්චතාවයට පිය අන්ඩෝනි. එතකොට නැත්තම් මහත්නය අපි කතාකර හිටයට වැඩැන්න. බුදු සාාසනයේ බුදුරජාණකගේ ධර්මය ල් පේච්චතාවයා ගෑන්නේ සියල්ලු සැප උුණන්සල විඳදිනවා ොන සැපද සිතේ සැපප. බාහිර භෞතික සැපන මේ අද සමහරක් කලාට තත්ට්ටු ගණන්ගේවල් ගින්නෙන් පිච්චිපච්චහිත ඉන්නවන. පෝටි ගනන්ගටින වාහවල යන වනන් හිතේ සතු ටක් නැත්තම් මොක මහත්තව මේ නය වාරිකගේවල දැන් මේ අපට වෙලාති නේකන. එනිසා අපි අධ්‍යාපනය හව හා. මේ ට පරලියක් ඇතිකරන්නට වෙ සරහර ගෑංජානකුමත්ය කදිම පැහැදිලි කිරීමක් කරසේ කරද්දි මට මතක්වුණේ දැ අපි සකසුරුවම අර පිරිමස්ම කපුගහම මතක්වෙන සල්ලි මු දල්ලේ ටිකදම ටක්්ගාල මතක්වේ ඒකනම ලන්නකු තව සකුරුදුතුමයන් මතක් කලා ගෑන්මත මතක්කේ කාලේ. දවස්සකට අපට තප්පරෝලින් ගතු අසුහයදා සාරසියගේම හරිටම ගාන හදල බැලුවොත්තේම අප රසුහයදා රසියක්කයෙ උදේ නගිට්ට ම අපට දෙන ඕක යට තපරසු හයදා සාරසිීයඇති නොෑ ඒකින් අපි මුනත කොල්ලති අන්න කොල්ලාතින වැඩ බලඩකු මහ පණඩිවරු සමහර ස්වාමීින් වහන්සේලා මහාචාරයවරු නංවසේම කියන්න පුළුවන් න බතුමා. හච ගල්මන්ගොට සුරී ගන මතක්කල මහචර ජේවවි දිසානාකට මහචර සුනන්ද මයන්තුු මහචර සුනිල්ලාරයද මේ සමවෙද නං කිව්වට තවත් එහෙමයිවා ඔය තත්පරා සහාසාරසීය මගේ යන්න ඔක්කොම කියලා ඇයි වැඩි ප්‍රමාණයක් පළදායිල්ලස පාවිච්චි කරනවා. සකසුරුවමට පාවිච්චි කරන. එකෝ නිර්මාණයක් කරන කවිියක් ලියනවා ගීතල්ල න පොතක්ලියන භාසාාව ගැන පර්ේෂණයක් කරනවා එක ධර්මය ගැන දෙයක් කරනවා ඉතින් බලඩක අපි මොනවාද කරන්න. ප මන්දිහාහට හැල බලන්නොන මේ අසු අදාසාහාර සය තමන් සකසුරුවමට පාච්චි කල සල්ලි පත්ක තියන්න කාලේ කොයිතරන වැදගත් මේ පැහැදිලි කිරීමත් අපට ඇමතු මත්වයවා අයි බුවන් අය බෝන් කතා කරන්න එින්දවල්ල අවසරයි ුව රූපාන් අවත රයි ගර්මල්ලන් අවසරයි මත් මේ මගේ අදස දැන් මෙතනේ ජානක මත්තයේ පු දේතම පදාන වසෙන් චිලි දම පේත හ රකගද ම අදස්කරවා அபி ம் னட மா කියන්නේ எந்த மா ர் கு தர் மாத்தி அப்பே තිබன ே தமா குறி ர் மா ுக்கு த ளண்ட போன அத எமில் அடி தேமி சல போரட்டி அரக்கனாறி றி அடுட்ட ெண்டு ீர் லாபகே ெல்மைகா න්නේ அவங்க தவ ியண்டோனா அரித்தக்க மாட்டத அப்பிீற அப்ப அம்மை அන් தர் தாண ஐ அடு ஒலகத்து ஆர வேள டிே ரு அ ්‍රம ே ர் ட்டு ம கேனவா ही गे देख है जाते हुगा कपे आट जानताාව मी जानता ही बता ना में ि म ही ट ां न ग 45 मिल ह ्या ु ्या ග හ ස रा ස් ද ට ක िු තු गा කියලවටන්න පුුවන් කටේ වැඩේ පටන්ගත්තුත් පුදය කකිරක මගේ අද ෝම ස්තු ම්මල පිත්ත රෝගට ෙමත් හොඳද කියකින න ඒවගේ අහරරට දියබත් හදාගත්ත හම ආහරේම අෞෂදේ බවට පත් කරෙන තියනවා. අපි සකසුරුවම ගැයි කතාකර මටවසෙන් පාලකමදරකට පාලකමැදර ග ප ොෝ මලා.

මේ මේ වැඩ සටහන්න මුලින්දම් අපේ කියල නිවධාරින් බැලුවනම් අදැත්තට මේ රට මේ තත්්‍යකට උදාාවෙන් නෑ කියන විශස මගේ තියෙනවා ඒ වගේම මහත්්‍යයා මේ දැම් මේ අද ත්‍යනවා තියන මනුස්ක කැටයි නැ මව සටයි රිම අමාරු කායක් සමයි ගත කරන්න වෙලා තියෙන ඒ කියයන්නේ අඩැත් කතරන මේ තියෙන කෙනාට කියලා තමුන්ග තියෙන දේවල් ටික නඩත්තු කරන්න හරි අමාරුක් කමක් ක කියලා තියෙනවා රටේ पर योජනාවක් करරනවා අපි माहिතने රට රටवाල්ල සමාझलाාව අප नाய මුुදදල් ගන්නවා අපිට බැरी ඇයි අප මෙक्චර බुද්धि සம்பता कि් भी අපේ බुද්ධිය පා්චි කරගන අපිට नयाවෙනුවට අපට රැක රක්ෂ වෙළ පොලක් විදේශය රටवाල් ැතිකර ගන්න පුළුවන්න්න माහිතාने අපි नया ගන්න नවශ्यता යක්න है අප මෙකන්ම යොදාගनी වෙලා माहिताने तारू इन्වා तार इन् ො बुद्ी मा दारू इन्වා एक आ අප योदााග माहिताने राज जानु माि अ वक या हैැ कि තිෙනवा ना ඒ ඒකटलदला අප राजकुलालाु करගම ග हैැ किव मा याग गाන්න वश्यकार ख है අරුවන්ම යොත් මේකට වෙදල්ලා එගුලුන් අනාගතේටත් මේක හොදක් ේශෙල මහිතව සිහයි බොමිස්සති ල බදයි හොඳයි බොම සූතියි නය පිළිබඳවත් අප මීට පෙර දොරමටලාව කතා කලා තියෙන. නයි ගන්ඩ වෙන අවස්ථා තියෙනවා නයි ගණඩෝන බ අයෝජනය කරන්දන අයෝජනය කරලා තව ප්‍රතිඵලා අරගෙන එක දෙගුණ තුගනය කරගන්න පුළ අඇම කරගත් මිනිසු ඉන රටවලත් තියෙනවා අය ගන්නම මේ කන්ද නෙමේ ඒක අරගෙන පරිභෝජනය කරන්නටන්ගත්තවොත්හම රටවල් වලේ තම අඇඒක පුදගලයන්ට අදාලායි. ක්ගූකින් ගත් ඒේකාරනාවවතම ඉදිරේදි නයගැෙත්දි ඔය කරනාව හිතන්ඩන පල්ලිගරහත්ය හොයි දැම් මම මේ වටිපද යෝජනාටික් කරන කැමතිේ අචරසමැතුමේ පි අයගන කතරද කර ොචන කියයාගෙන පටන්ගත් ේ නයගැනිද නයවර්ග දෙකක්. ඔබතුමා ගතින් කියවන එක ම වාචිකවාචකුවත් පාරිෝචන නයහා ආයෝචන අයකර නයිවර්ග දෙකක් තියෙනවා. එ අප නයාරගෙන ආයෝචිනය කරලා එකින් යමක් ඉපයෝතතින් නයද්‍යවල පොලිග්‍යවල අපිට ලාභිකුත භාගන පුුවන්. හැම අපි නය අරගෙන එක කාලයිවරකරෝතින්. අපි න අයගවගේ නෝන අපි එක ආදායමක් උත්පාදනය කල ඇදැ ගොඩක්ටම වෙලතියෙන්නේ ඒ ප්‍රසේ තමයි එකනි ප්‍රතිඵල නැති ව්‍යාපෘතිවලොහ පරිභෝජනයෙන් නය අවසන්කරෝතින් උපාදනයක් නැති නිසා ගෙවගවාඉන්නට ඕනේ. හරිකතගත්ටේ සාමානජනතාවට නය ගනිදක සිතල පත්තරන්න බලන්නවුන දෙක දනතර විහසයක් අරගෙන නය අර්ගෙන ගත්තව තේන් විවහුස ඉවරුණට පසේ අය ඉතුරු ඇත රන්තිපන ගුක් හද ච්ච වැඩක් කිය තුති හට ජීවත්තන මයි වන්නේ නෑ ලා මගුල් කන ඉන්න අප න්නවා ඒ නය වරුදු කන ඇත් ඉන්නවන්න හොද දාගන්න හි පස ගවගව තමයි ඉන්න වෙන්නේ නය ඒක අය. ැතකුත්ති නැත්තකුත් ේ එක අවබධයක් නතු කරන ගත් මරට න සයිතාව සහහින්න වැඩිය අපි නුතරන් අදකම් තියෙනවා. හරි ද අප රටේ තත්තේ ගියවති අපි හමෝම පිළිගන්නු මෙ මොතේ ට තත්වයක් ප්‍ර්නයක් තිබෙනවා. දැපේ ප්‍රශ්නය ගැන කතා කරනට වඩා ඒ ප්‍රශ්නය යම් කලකදි විසිදනකන් අපි ජීවත්වෙන්න්න ටෝනේ.ඒ ප්‍රශේ විසඳරකන් අපි ජීවත්වයෙන් ඕනේ. එනිසා මං්චුත්්ටක් මේ අවස්ථවිදි කැමතයි. අභියෝගත්මක මොහොතේදී අපි සතුව තියෙන සම්පට්ටික අරපිරිමැස්මෙන් සකස්සුරුවෙන් අපි පාවිචි කරන්න ඕන කොහොමද මේ ප්‍රශය විසඳනකං හෝ කවුරනි විසඳනකම් මම එකට පොඩේ ගහකින් උදාහරණයක් ගත්තවතයෙන් ගැමැතුමනි ගසක් ඉඩෝරේදි නියන් සමේදි මොකද කරන්නේ කියන පාඩම අපි කෙන ගත්තොත් ගසකෙන් එතුට ගහක පැවැත්මට ජලය හා පොහර අවශ්‍යයි එක ජයහුගක් ම අවශයි ට ගහක් නියන් සමේදදින තන් ඉදෝරේදි කරන උපක්‍රම ශීලි උපක්‍රමයක් තිබෙනවා ඇතමයි ගහේ පත්්‍රටික හලදානවා. මොකද මේ හලන්නේ අප හොම විද්‍යාටම ැෙන ඔබධ තිනයි දන්නවා. මේ ගහේ පත්‍රවල තියන පූටිකා සිදුරුවලින් තමයි ජලවාශ්පලියට යන්නේ ගියෝති මොකදර මේ ගහහික්ුණ නියයනවා. එනිසා ගස කුමක්ද කරන්නේ දෝරයේදී මේ පත්්‍රටික හල දැන්මම, එ ගහතුල තියන ජලයටික සකසුරුවන් වෙන නැතැන් තින ජලයික අර පිරිමැස්සමෙන් හට පාවිච්චි කරණ පුලුවන් ඊළඟ වැසි සමයනතුරු. ත මගේ අදහසතමයි ගහට බලාපපුරොත්තුවත් යෙන හෝප් එකක්. මොකක්දේ බලාපුොරොත්ව නැවත වැසි වසිනතුළු පැවැත්ම රැකගන්නට මම මේ ජලය අර පිරිමස්මෙන් පරිහරණය කරන්නට ඕන. එතනේ අල්ලාගෙන සිටීමේ හැකියාව. එතනෙකත් අ පිරිමස්ක් මත මයිකක් සකසුරුවක්ම ම තියෙන ජය රැක ගන්න. එතකොට මේ පවතින අපහසු කාලපරිච්චේදය ඉක්මනින් නිමකරගනිමු, ඉක්මින් නිම වේවා කියෙන පාර්තනය මම දොර මඩලා ඉඳගෙන කරනවා. හැබැයි එක නිමවෙන දිනේ අපි දන්නති නිසා. අපි මේ අපි වටාතියෙන ඉතුරු වෙ තින සම්පට්ටි ක අපි අරපිරිමැස් මෙෙන් සකසුරුවෙන් පාල්චි කරන්නට ඕනේ. එතුන ොනවදේ සම්පත් අපිකං අපිට දැනෙන සම්පත්කී පයකට ගියොත්, අපිට මේවෙලාවේ මුදල් කෙනෙක් අමත කරන්න බැතුරෙනෙක් හයි ද මුදල් ගත්තා තිබ්බත් කෝ බඩු කිය. තික ල්ික හරයන්න පුලන් වේ යන්නිට මුදලක් කතේතිය නොනේ ට මුදල් පරිහර නේදීඒ අර පිරිමම සකසුරම කියන හරිවැදගත් මේ වෙලාවිදී. ඇ අප මලදගන් වන පොඩ ගල යම ලදගන්නකටේ බාඩ් ලදගන ට වර්ග පිට දන්න පුුවන් අශ්‍ය ව අධ්‍යවශ්‍ය වීදම් හා අනවශ්‍ය වීදම් කියලා. අපි කෙනෙක් මේවලා අත ම සමි මුද ොක ලාේ බා්හසවල ල හැලමේ අනුපාතය සමනව අද මටි න ද ද ොඩේ ව තමයි. ට ආදායම් වැඩවනකම් ලන්හිට වැඩිවෙන්නත් නැත්තන්. ආයිතමලටේ බා්හසේවා මිෙලනවට වැඩි කරන්නත් බැරිනං. අපි දැන් දුක්වෙල විතරක් වැඩක් නෑ. අපි මැසිල නග නග දල වැඩක් නෑ. අපි ට කල්පන කරන න මේ තිනම්පට්ි කොමදලමනා කරය කරන්න එත කොට මගට බුද්ධි මජ්‍යතාාව මලායිකරනකදේ. තමන්ගේ දනය මේවෙලාව පරිස්සමය පරිහරණය කරන්න නර අත්‍යමවශ්‍යවීදන්ටිකත්. ලුවන් තරම් පාලනය කරගෙන ර අනිත් වීදං වර්ගට එක කලමනා කරනය කරගන්නෙනවා එත බතුන් කිවවාසේ සිංහල අලුත් අවරදු සමය බොහොමලංඟයි. එතන මේ අවුරුද්ධ යම්මටටමකින් හරි අපි සමරණවනන් ද්‍යපිකවතති වීද කරන පාකතති ව්‍යාරික ්‍රජාාවතක හානියක් නොම දොන් ද ජතාව දම. හැබැයි ලාව හැමෝම තමුන්ගේ වීදම්ට ගහ පත්‍ර හලනෝගේ වියදම්මටම යම්මටමට පහලට ගත්තො තේන්. අපිට අල්ලාගෙන සිතීමේ හැකි කාලය වැඩිවේවි. ඒ විදෙන හිතන්න ගෙනක. स अ त अपी धनी्य कोईतैंगने लिएट एकतम अतत आहार आप प कतारा अ त विदुली ने मेलाह म दुली धानी ने वार पासा आप ज विदुली प्र්‍රमाणत् माधि सावि अप डिसल बलागार क्रियात्म कररा नों एक रात्ों के हम वार पासा मुका देने आपे डॉलर टिकक यरोप टका के लिए नवा. අපිට පුොලුවන්ද ගෙදර විදදුලි පරිබෝජන අඩුරන්න දදාහන ෙදරගත්ොත් අද රාත්්‍රවීම මතින්ට එක්්දෙ ම ොහ අතුරු පරවල් පවදක් පල පවාදක්වා ඕන තරන් පාරාවලල තියන කාන්උම කනුවල එකනර වීතියාලෝක කලා ලාම්පු දැල්වෙනවා. එත ඒවා ම හිතනවා මොනහරි කනවේදයක් පාච්චි කලමේ අමාරු කාලේ අපි මේ සියල්ල ක්‍රියාවවිිරිහිත කරන්න පුළුවන් අපිට කොච්චට විදුලක් ඉතිරිවේද මේ ජාතික විදී වල පදධතියේ. ගෙදරකට ගත්තොත්. හරි සරලවගත්තොත් ගෙදරක් තුොළ මට නික්්ෂිතයි තරහාගන්න ටප ඔ යම් කි විදදුලි බිලක් ෙවන නන් ඔබ ක්. ත් ද වස විදල වැඩීමම පරිබෝජනයක ාඩ ප ත් ච් ගත් ගොක් ද ද පාච විදල පරිබෝජනය වැඩ ට ු ර පාච ද ප බෝජනය ඩ පසෙ ෝට ග ්‍රියාමත් ව වට ර ජනය වඩ. හරි දැපිට පුළුවන්ද ගෙදර සීලු දෙනාගේ ඇඳුම් එකසරට අයන් කරගන්න සතියටම. එවගේ ඇන්ුම හොඳ වියල අයන් කරෝතින් විදුි පරිබෝජණි අඩුව වෙනවා තෙ ැදුුක් ඇන් කර ග ෝති වැඩිව. ඔබ ගෙදර තින චීතරන අනින හනවාරගත්ි දන් ේ අරගෙන ෝ ලු ගඩිය කෝ ර ක හ ොට න ීතල ලිය යන තරයික පම්්‍රශක යිත් වැඩ කරනට පටන්ගට විදුල යනවා. මේ විදි අපට ගෙදර පාවිච්චි කන විදිලි උපරන බල්බ මේ සියල්ලේ යම්ිකි පාලනයක් ඇතිකරන්න පලන් නතින් අපිට විදුල විිල අුරගන්න පුළුවවා ජලයක එක ගත්තෝත්. නිකට බලන් ඔබේ ගෙදර ටැක්කියක් හයි කල තිනවද නානකාමරෝල වැැසිකිලිවල. ඒවයින් බින්දුව බිින්දුව බින්දුව බින්දුව එලියට ගියොත්තින් ඇති තුමනි සාමාහන්‍යෙන් ගණය කරලා තියනවා මසකට ලිට අටකටඩ වැඩි ප්‍රමාණයක් සහරකනක ප්‍රමාණ මතතින සමහරකක් එලට ලිට අටක් සාමානයෙන් යන එලිවෙනකොට එක පැවිසි හතරකද. ලිට අව වශෙන් ලිට අතක් අවුවශයෙන් ඒ කා්දුවෙන්. සිින් ඩිකර ති වුද්දකින් ඩිරෝතින් කොච්ච්‍රමාණයද.ඒ විදිරි අපි මේ නොසිතන තැන්වලින් අපි මේ චූටි චූටි ේවල් හල දාන්න පුළුවන්නන්. අර ගහක් ඉඩ්ඩෝරේදේ පැවැත්මරක ගන්න ගත්ත උපක් ක්‍රමයසේ මේ අමාරුකාලයේ පහ වෙනකං අපට පැවැත්ම තහරු කරගන්න පුුවන්ත් තොර කෙනෙකොඩහන්න හිතේ දැඟෝක පුල්ල විත්‍රරද කරෙන්න්නව. ප හ දහ වන ලෝක යුද්ධේදී ජපාන ම දැඩ ්‍රශ හ ටමට පත් ව න. ම ො හ පාන යත න ජාන ප්‍රධාන නවා. ආමත්‍රය කල කියන අපි හමි මාරු මට්මක. මට වාලව කවරුවත් ඔබ කිසිවෙෙක් අයින් කරන්න දහසක් නෑ. ම ඔට යෝජනා කීපයක් කරනවා. මෙන්න මේ යෝජනාික ඔබ ක්‍රාත්මක කරෝතයෙන් අපිට යලි නැගී සිටන පුුවන්ගේේ අතන ප්‍රධානයකිව. යෝජනා තුන විතරක්ම හොත කරන කැමතියි. එක පලන යෝජනාවතේ ඔබ මකිවද දන්න විශාල ලෝක පුරාම මොරත අලි කරන ර්තිමතේ මට අතන ප්‍රධානයක කියන අකෙක ඔබ හැම කෙනෙක්ම ගිල පුළුවන් තරන් නාස්ති වෙන තැන්. එකඇ සම්පත් නාස්තිවෙන සියලුතැන් සීරෝ කරන්න බින්දුව කරන්න. එක නාස්තිය සම්පූණෙම එක වියදමහා නස්තය බි බින්දු කර කොස්මේ වස්ටේචයන් කොට් කිය එක. ඊළඟට ඔහු කියනවා ප්‍රඩක්ටවිි පලදාායිතාවේ පුළුවන්තරන් වැඩි කරනන පයයක් තුළ. පලදායිතාවේ කාර්ක්ෂමතාවය මේදකන යෙදදුමකින් නි නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරගන්න පැයක් තුළදී කරන ගන්න අ්පුට්කැන නිමම වැඩිරගන්න එක පලදායිතාව කාර්ශෂමතාවය නස්තියා දූෂනයයි මෙන්න මේ තුන ඔබට කරන්න පුළුවන්න්නම් මේ ආතනය අපට නැලි ගොඩ ගන්න පුළුවන් කියලා. හසඳ මැතුත්තුම මේ ආයතන වැඩිරපු සියලූම කාරම්ඩ මහත්ම මහත්ම එක තමුන්ග දෙයක් කරගන්න තමුන්ගෙද. රගෙන ඔඕු ඩරන වර්ගඩි ප්‍රමාණය තුළ මකදවන් කරන්න පරිවර්තනය කර. ඒක ප්‍රති පලය දෙවට ලොක යුද්ධය ඒ ආයතනයේ සර්ණමය පිටව පෙරල කාල බට පරිවර්තනක ම ආම්භිදක ප්‍රසන පිට අවස්ථාව බවඩ පරිවර්තනය කරගන්න පුළුවන් කියකිලා ඉතිං මේ අමාරු වෙලාව. රට ඉහලසිට පහලට. නගරසිට ගමට ඉන් අපි සිලුම දෙනා යම් විනයක් ඇතුව. අපට තින සම්පට්ි කර පිරිමස්වෙන් පරිහරණය කරන්න පුළුවන්න්නම් හා. අපි රදගත්තන් අපට නිවැරදිී කරගන්න පුළුවන්න්නම් මේ අපි ජාතියක් විදියට නැගී සිටින හා පරිවර්තනය කරගන්න අමස්ථාවබට පරිවර්තනය කරගන්න පුළුවන්. සකසුරුවම අරපිරි මැස්ම නාස්ති නොකිරීම මේ වෙලාවෙ තියන එකක්ම විසඳ නොවෙන්ට පුුවන් හැයි ප්‍රධන විසඳුමක් ඒක ලැබෙන ශක්තිය ඉදිරි ගමනට ු අඩිතාල්ලම බවට පත්න ජායක් හැටියට මේ පූුණු කරන්නුවට කාල ඇතිස කිය ොමත් බරගරකරගේ ොජාතියක් හැටියට පපුුණු කරන්න ඕඩ කියලා කිය නොති එකලා නං ප්‍රශ්නය නැති බ දවතුමත් කිවන අනු ශමහත්නය කතා කරන්නට කලින් මට අවසට පාලක මැදර කියට පණවිි පක් ස මා සකසුරුවම ගැෑ අදුුරු මටලාවෙන් කතා කරන අනුෂා ගකල මතේ ඔහ සඳ පාත්මය ගොඩක් කලාවට අපේ ජන සමාජයේදී හිතනවාමී සකසුරුවම අර පිරිමැස්ම තියෙන් ඔොනම නැති බැරි කාලිට කියලා නැත්තම් මනොහරි අගහික කාලෙට කියලා එහෙම එකක් නෑත්තටම හැම මොහොතකම ජීවත්වෙනකොට හැම දවසකම අපි මේ සකසුරුවම අර පිරිමැස් ජීවිතයත් එක්ක එකතු පහදකරගන්න ඕන හම ැත්තං අපිට අගහිංගකාම් මෙන වෙලාවට ඔොත්තු දෙන්ඩ බැරිවෙනවා එහම ජීවිතය පුරුද්දක් නැති නිසා. ඒවාගේම තේරුම්ගන්න ඕන ප්‍රමුකතාවේදඩ සකසුරුවම අර පිරිමැස්මදී, ජීවිතය කොට සහතරකට බෙදන්න පුළුවන් මේ ප්‍රමුකතාව එකක් තමයි දැම් හදිසියම අවශ්‍යදය සහ වැදගත්මදේ. ඒන හදිස්සී ඒවගේම වැදගත්. ඒක තමයි වැඩිම ප්‍රමුකතාවේ දෙන්නවා. ඊටත් අය තියෙනවා හදිස හැබැයි වැදගත්න. සහරවා මීමමහොතේ ග්ඩවු ැබයි එක වැදගන්න හැබ එනට ගණ්ඩම වෙන දේවල් තියනු. ඉකන බේත්තික කියමුක ගන්නු එක ජීවිතයට වැදගත්තෙන්න්න පුළුවන් නමුත් ඒ වෙලා වෙදි අපිට ඉතාම හදිසියෙන් නේදේ ගන්න වෙනවා ඊගාවට සමහරයවතියනවා හදිසින වැදගත් හදිසියන්නේඕනට වැදර සහර වතිය නො වැදගතුන්නේ හදිසින්න මේ වෙරඳප ක්‍රමය ඇතුළේ මේ හදිසිත් නැති වැදගතුත් නැතිව ගොඩක් ගවල්ලට ගේනු විශේෂය අවරුදු සමයවාගේ වෙන දෙයක් තමයි ගොඩක් කලාවට ප්‍රමුකතාවේ දෙන්ඩ ඒ ශික්ෂණය ගොඩ නැගිර නැගේ දැනුමක් එක දැනුමක් උසලතාවයක් ඒවාගේ මේක අධදැකීමක් පල පුරුද්දන් ඒ ආකල්පයක් තියෙන්න්න තෝන. ට මේවා අර ජනමහත්නයක් කිව්වාගේ මේ අධ්‍යාපනයයක් එක් ගොඩ නැගෙන පුද්ලයෙක්තුල මේවා ඇතනම සිිල් පදවාගේ මී ගොඩ නැගීම. එතාකොට සමහර වෙලාවට අපි සමාජ දකිනුව සකසුරුවම්කම අර පිරිමැස්ම කියන එක නිික මසුරුකමක් ලෝබකමක් කිය. සමහර ඇත්තට මත්තින්නවා මසුරුකම ලෝභකම තියනයි. දැ මගේ ඥාතියකන්නවා ම විදුරු බල මන්ඩලේ වැඩ කළේ කලින් මී ගෙදර ලයිටොකොමහල ටෝචි කලන්න මගේ ඇතුවන්. ඒැ මට හරි ඇතලම් පලවෙනි දවසක දැනුහම්මට පුදුම හිතුර මොකක්දම වෙන්නේ ගෙලගැන විජුලු බිල ඉතුරු කරන් කිරීම අර්ථය තොර දේවලුත් ව බලද්ධිය හරියට ගඩනන්හදල බලූ තර බැට්‍රිය ඊට වැඩියනු ඒ සම්හර දේවල් තියනවා අපි විචාරබුද්ධයක් නැතුව කරනවා හැබැයි මේක මසුරුකමවත් එහෙමනැත්තං ලෝබකමවත් නෙවේ මේ දේවල් හරියට කළමනා කරය කරනෙ මට හොඳ අදකීම තියන හසන්තමහත්ම කියන්නම. ම දැ ඉ මත්තල ප්‍රදේශ දම කරුණයගුට පත්තල පදිංචිය. අපේ පැත්තේ සතියට දෙපාරක් එනවා නගරස්භාවෙන් කුණු එකතු කරන්න. සාමාන්‍ය දවස්වයට. එතකොට සාමාන්‍ය දවස් වට සතිීර දවස් දෙකක් එකොට එක ගෙදර ලොක බාජන හතරක විතර කුණුතින එක ගෙදරක. එක දවස් තුනක හතරකන. කෝවි් කාලෙදී සතියකට දවසත්තමයි. නගර සබවින් සතියකට දවස ඉතකොට අන්නර භාජන හතරක විතර තිබ්බ කුණු මේ ඉන්න චටි ශොපින් බැක. මොකද අර ඒවෙලා වෙදි කුණුව එකතු වෙනවා දැනර අපතිධන ප්‍රමාණය නිකං ඉන්නකොට ඔහ අපතිදානවා. මේක ඉතාම විශේෂෙන් කාන්තාවකට ගෘහණයක් මේ ගැන හිතන්නොට මට ඔය මංම අත්තිද දෙයක් අපේ ප්‍රදේශයේදී. එතකොට අර තියෙන වෙලාවට ගනන් ගන්න කෑම අහකදානො දැ ලෝකයේ ජනගහනයෙන් පහෙන් එකක් දවසකට බඩගින්නඉන්නවා කියන එක අදනෙවෙයි. ැ අවුරුදු දහය පහලොකට කලගින්න්නම් කියන කාරණ. ඒවාගේ මිනිස්සු ජනගානය ලෝක ජනගහනෙන් පහෙන් එකක් දවකට බට ගඉින්නවා. ඇවට මේක කොච්චර ගලපන්්ඩ පුළුවන්න්නන් අපිට දැන් ගොඩක් කලාවට විවාහ මංගල්්‍යවලදී ලෝක බුෆේ ක්‍රමය ආවෙම ඇත්තටම කෑම ඉතුරු කරන්න. අපි බුෆේක සාමාන්‍යයෙන් දිගට තියෙනකොට ඒ. වේදේ තමයි බුේක වට ඇවිද ලැවිල්ල ඊට පසේ තමයි බදාගන්නඕන අපි බෙදාගෙනයනොට අගට යන ගොඩ තමයි කන්න්නඒව තියෙන් ඉතින් ඊට පස්ස ඒක කොත වගේ පුරුවගෙනන් හිත හිතෙන් ක්ඩ පුළුවන් වඋනාට ඇත්තරම කන්න පුළුවන් පෝඩ ගොඩාක් විනාස කරනවා කෑම විනාසකිරීම ගොඩක් තියෙනවා මීක නොකලයුතුදයක් මොකද ෆුට්ට්‍රයිසිස එකක් අනිවාර්රයෙන් අපේ රටට කොහොමත් එ ලෝකෙත් මේක තියෙනවා එක නිසා හැමවෙලේම මේවා ගැන අපි මීට වඩා හිතන් ඩෝන සැලකිීම ත්වෙන් ඕන එහම නොවුනොත්ම අපිට වඩා භයානක තත්ත්වයන්ට මූුණ දෙන්නෙන එක පුද්ජලයකුගේ නම් රටක් දක්වාම ව්‍යාප්ත වෙනවාඒ කියන්ඩ දෙයක් නෑ මේ සකසුුව මර පිරිමැස්ම දොරමද්‍රාමි කතා කරන මුොහොතේ. රටක් වශයෙන් අපි ඉන්න අපි අර මුලින් නිදන් කතා කරපු අපි හැම දෙනාම කතා කරපු ඒ කියන සකසුරුව මරපිරිමැස්ම එදා හිදන් අද වෙනකම් තිබුණ නම් මහිතනි අදමී කේදය. අපිට මුණන දෙඩ වෙන්න. ඔබ සඳහන් කලාර නැති අයි වගේම තියෙන අත් ඒ පෞවල්ල දරුවත් සසුරුමට පුහුණු කරන්ට නෑැකිල අපිකම් තියෙනන කියලා දහොන්තට තියෙනවා කණ්ඩ බොඩ්ඩ ඉල්ලන්න දේවල් දෙනවා දරුවට සෙල්ලම් බඩු ඉල්ල ඉල්ලන සෙල්ලම් බඩු මට කොල්ලෝ පැන්තල්ලල් කරන්න ලී ලීරන්න නක කල කැපි කැපි වැටනවා මකණඩ කිය මකන්නවන යතුගන්න. ගල මකනව මන්දකල දිනවා ලමයි පොත්තිරිල් ම මකන කෑලා හරි පොඩි දෙයක්. පොඩි දෙයන්නේ ලොකු තැබයි මකන කෑල්ලක් ග්ඩ සල්ලි නැ ලම ඉන්නවා. පැන්සලක් ගන්ඩ අලුත් පැන්සලක් ග්ඩ සල්ලි නැති ළම ඉන්නවා. එහෙම ඉන්න අයි කියල මේ දරුවන්ට කියල දෙන්නඩඕන. ඔය සෙල්ලම් බඩු එවවා මෙව්වා තෑගි ගෙනල්ල අලුත් ඇනුම් ගොට ඔල් ගෙනත් දෙෙනවා අන සසාමරයි හොඳ ඒත් දෙඩ. යි නති ඇත්තින්වා කියලා කියලා දෙන්න එක නැති දවසක් අපටත් එන්න පුළුවන් පුතේ කියලා කියලා දෙන්නවා. නැත්තන් එලම එහම පහුණු නෝනොත්ේ නන්නත් අරයි එමට පවුල් තියෙනවා අපි දන්න සමහර ්‍යාපාරික පවල්් සමහර දේශපාලක්ඥන්ගේ නවත්ති නැතිවිලාෑනවනේ එතවුටරලමයි දන්නඒබටමට ඔරොත්තු දෙන්න කෝමද නන්නත්තාාරයි. එහහින්ද මේ තියන පවල්ල විශේෂයම. හුරන්න ඕන නැති දවසක් තියන්න පුුවන් කියන ගැට සසුරුවමට අප පිරි මැසර පුහුණ කිරම් වැදග ෑන් මහතය කතා කර කලින් මට අවස දෙන පාලක මැදිරියන්ට පාලක මදිරීමමගේන්නේෙකුත්න පණඩිකි පක් සක සුරුවම ගැ ඉදර මටඩලාවෙන් කතා කරන්න ගාංචාන කොහත්නෑ අපේ කාලය අපසංවෙලයි තියෙන්නේ හසත මහත්මයා යමක් කියන්ට ඕනේ පළවෙෙනටම අපි අපේ ගොවිෝටිකා රක්ෂා කරන්නට ඕනේ කෘෂිකර්මය දැන් අංකෙකට එතැ ටෙන්ඩ ඕනේ. අපේ ඉංජිනේරු සස්ථාල සභාපතිතුමා හිට පුවිස්සර කුල සිංහ මහත්ත යනෙ. තු දව සද කිවවා මේ ඔන්න බලන්න කොච්චර වට නොද කියලා තුම වැඩ සරගති කිවේ. මේ රට කවදාවත් ආක්ෂණෙන් දෙියුණු කරන්නට බැකිව්වා. විද්‍යාවෙන් දවුණ වෙන්ස් නැකිවවා මේක දවුණ කරන්න පුළුවන් කෘෂිකරමැ කිව්වා. හේතුව මහත්ම අපේ ජාන පද්ධති අවරුදු දෙදහත් ස්සේ ඇවිල්ල තියෙන්නේ කෘෂ කාර්මය. හ බන්නමැති එතකට ගැටලුවක් එන්නන්නේන මොනව ඇතිවුණක් කන්න ටික හරි තියෙනවනේ මනුසේ තුන්වෙලා කාලීන්න පුළුවන් සතුට. ඉදියාවේ මිනිස්සු බවා අපට හිගෙන මනුෂසයක උත්සල්ලියවනකොට මනතර මොනත් තරම් හතේ අය වගේ දෙයක් ල හම අපි ඇහවන මැතිනිඒ විිහිලුවද ඇද ම දන්නේන නමුත් අපි හෙම කතාව මාධ්‍යෙන් ඇහවා එතකොට බලන්ඩ අපේ රටක් නහම වැටින්ට පුළුවන්ද. එතකොට එනිසා අපි ගොවියටික රැ ග්ඩෝ නංක එක මොකක් හරික්‍රමයකි. අපට පුළුවන් බැරිකමක් නනේරට අර ඔබතුමියකි වගේ ඕන තැ හිටියවොත් යමක් හසන්තමාතය පැවෙන. අලවර්ගම කොච්චර යෙනවද පලාවරද කන්දගම මහත් ඇවිල් අපට කොච්චර විස්තර කියීල දීල තියෙනවාවද අප කොච්චර මේ විද්‍යාඥ ඉන්නවාවද ඒහා සම්බන්ධ විශේෂක්යවරු යනිසා වහා ආරම්භ කරන්න ඕන මේ ගොවිෝටි කාරක්ෂා කරලා අපේ මේ ආහාර පද්ධතිය සකස් කරන්නට එක දෙක තමයි අපේ මහත්මයයි මැතින් යදැම් විස්තර ටිකක් කිව්වා හසන්ත මහත්ම ැප් කිව්වා මහත්යෝ අපි මුණවා කතා කලා අපි කොච්චර සකසුරුවම හිටිය. ඇපිර කියන්න ද මේේ යන්නේෙ ඔය රාජගුරු සුභූති හාන්දර ලියපු එක පොතක්. අබිධාම පදීපිකා සූචය. හරි එතකොට මේ තියෙන්නේ නාම මාලා එතුමා උන්වන්සේ ලිපු තවත් පොතක් මේ. ඇ තකොට මේ පොත් ලියපු උත්තමය ඇරදැන් ඔබතුමා කීවේ කාලය කළමනා කරණය කරල මේ උන්වහන්සල කරපු විශිෂ්ට නිර්මාණ එතකට මේ අභිධාන ප්‍රදීපිකා සූචියය මේ ලිව්ව අවස්ථාවේදී මේ තිබට ආේ නාය හන්දරුව ල්වත්තේෙදා හිටපු මහනාක හන්දුරුන් වන්සේ කෙලතිෙන මේ පොත ලියපු ඔබවන්සේ රජකාලිමක ලිවනම් මුලු ලංකාව ඔවහන්සට පූජකනවා කියලා. හික්කඩ විශවේෂමංගල නාකහන්දරු කියල තියෙනවා ඩාබි ඥයාලාබී රහතන් වහසේ නමක්වීමටමට ඇති කියලා. එකොට දැන් ඔය පොත් දැන් මේ බලන්නම කොරෝණ කාලේ ලිව පොත් කීපය. මේක පොත් අක් හසන්තමත්වය. හරිද හෝ දැන්වේ මල්ලිප පොත්ක් මේ චිත්‍රත් මමනය ඇඳන්නන්නේ අපේ මහත් ඇතකොට හරි. ද මේක දැන් ගහන්්ඩගේපුහම තමා දැන් ඊට පස්සෙ ගැටලුවක්කාේ පොත් ලිව්වා දෙ බලව කාලේම කලමනා කරනය කර ගත්තට වැඩනෑ අපේ මේ පද්ධතියක්ව සිිටම් එක ඇවුලක්තියෙන මකක්ද දැන් කොල නෑ ඔන්න දැක්කද වෙනද. අපි කොච්චර කතා කළත් අපි කොච්චර හොඳ වනත් මොකටද එක පැත්තක් කඩක් ඇට නොන හෙම් මේක මුූලේ හොයන්ට ඕනි මුල හෝලලා බෙත් කරනොමික්කසරන්න නැත්තම් මෙම අපි ඔක්කෝමතිසාරයට ුඩ ගැහව හ කොහෙෙන් හරි වැ කරෙනවා. ඔය ඔක්කොම කතා මහත්මය ්‍රායගික වෙන්න නම් ඉහලයි ඉනම් පහලටම හැම පත්තක්ම හරි වෙන්ටුව නැත්තම් මේ ඔක්කමො කතා විතරයි මම කොච්චර අපිත් අපි හතර දෙනාම කොච්චර පිරිිස වැද කලත් මොකටද කොහෙෙන් හරි වෙනක් කෙනෙක් ගෙට ප්‍රධනය විනාශකන වන නැත්තම් අම්ම වුල්නම් තාත් අවුල්නම් මේ කරන්න් බෑනය සන් මහත්මය අපි ඔක්කෝම ිතුරුගරන්නව කෙනෙකට කන්න කන්නපුරවා දැහම වෙලා තියෙනවා නැත්තම් මෙම වඩ බෑ හ හරි අවුලක් ඇල්ල යෙනවා අපේ නිසා එන්න තැන දැ ගැටලුවක්න ඇැ මොකක් වුණක් දැන් අත කොහෙහරි පටන් ගැඩ පැදක් කරගෙන යම් බැරිකමක් නෑ ඔට වඩා බැමිනිතියාශ අන්න බැමිනිතියා ශාගතය කියන්නේ ඒහන්ත මහත්ත වෙන මොකක්වත්නෙේ මේ මේ වගේ කාල පරිච්චේ ද. බඩු තියෙනවා මිනිස්සුන්ට ඒවා පුුක්ති දින්න විදිහක් නෑ ආන් ුවගේක් නැත්තන් ඔය නි්‍යියන්සාගත ඇතිබුණුන ඔය කාලේ අුරුදු දොලහක මානෙල් දඩනුවල දන්න කොහ රහත ොන්සලා ික්ෂු නන්සල මනෙල් හැනකොට කාතාරය බලන්න කෝ සෞදධ හරබිය වගේ රටවල්වලටත් ලයි් තියනව තුන්සේ හැට පහ. බුද්ධ පූජාව පිතියෙ දැන් පහම්පත්තු කරගෙන ටෝච් ගහ හත මතව පොත් ලියන චිත්‍ර දිනකොම එකක ර ඩොක් ගාලපනු අර දන් ඔබුතු මහිවනේ දැ කතාාව කර. අර පිරිමස්ම ගෙන දැන් එ එකකොට ඔබ තුම හසත මාත්නය දැල ඇ ම මගේ පුස්කොල පොට්ටිකයි පරණ පොට්ටිකයි වරුදු සීයකට වඩා පරන ඒසීදාගෙන තියන්නේ ආරක්‍ෂා කරගෙන. දැන් එතකොට ඒ අනවස්සේ කියන්න බෑන් හත්ම ම මේ උරුමයක් රකින් යනාගත පරම්පරාවට හෙන ගැහම වගේ කසරේ ලයිට් යනු ඩොක්කග වෙලාවක් අපි දන් එෙත් තැ ඒීයකිවරයි. ොද මගේ දැර දෙකොට තැංගෝක හල තිබ් හමවෙන්නම කද පොට්ටිකිවර. හැම පැත්තම හැම පැත්ෙන් කඩක්මට නෝද. ආම් බලන්ඩඒ එක පැත්තා. අනිත් එක ලසන කතාවක් කිය ලිවර කරන්න. වෙලා අවශන් නිසා. අපේ ආනද මෛත්‍රී ස්වාමිසසිුව ද මෙම ප්‍රායෝගික වෙන්ඩප ඕන බලන්ඩ. ආනන්ද කොලෙජ්ජගේ නතර වෙලා ඉන්න කාලයේ වහන්සේ ජලදන පුර විශ්විද්‍යාලයට දේශනවලට යනෝ. දහේ උගන්නල තියෙනව දවසත්ද? මේ අපට මහචාර කෙනෙ මහචාරවරයක් කිීවේ එකඒ විශ්වවිද දයාලේ. මේ දේශනාවට උුණවහන්සේ ආවලු. ඇ පුරා දාාඩියලු වසන්මාත් මේය සිකුරු ඇඟට ඇැලි ලැලු. හැදයි එක කියන්නේ එකයි පහන මේ එකයි දහත්නම එකට පහත්නම එකට දේශනයට එනවා. ඒ දේශනාවට තුනවෙනකං කලාා. නීමිත වෙලාද. ශිෂ්‍ය හල දෙෙන අයඔවහන්සේ ද කලබලෙන් වගේ මේ ඇඟ දාඩියට තෙත්වල ඇටිපසිකුවලු අද බස්වර්ජනයක්. ඒ සාමන් කලින් දානය වැලඳවා. බලඳල න මේ තිහට විතර පිටත් වුණා ම වෙලාවටාව නේතු කිය හලතින එකන පයින් මරදානි දන් විජේරාමයට පයින් වැඩලතියෙනවා. ඒ තමයි අප ගුරුවරුවය දහිටපු කෙලේ මහා චර්තුමා පිත් එක කිව්වා එතකොට බලන්න දෙස් දෙවොල් තිබ්ෙත්න ගෝසන කලෙත් නෑ දැන්නෙත් නෑ මොකද බැන්නට ඇති වැඩකුත් නෑ. උනාස කළේ පයින් ගිහිල්ල ිෂෝන්ටිගෙන්වා අපේ මහත්තය කිව නිැ ම මේක මතක් වුණේ කිවට මක් ෑහෙල හිතනවා මේ බොරුවත් නොහන නිසාා දැම් මට මගේ ආතනයට යන්න ත්‍රීවිල් එකකට රුපල් තුන් සියයක් ගන්න දැන් දෙසිියයට ගේීපකද තුංන්ශය වෙලා යන්න ත්‍රීවිල් එකට තුන් සියයයි එන්න තුන් සියයයි හයසිියක් යනමට දවසකට හරිද සතියකට කී හතරෙන් අපහෙන් වැඩි වෙන්ඩෙප එතකොට කියීම මහත්තය තුන්දාහක් යනවා එක හතරෙන් වැඩිරපු හම මාශික ගාන කියද දොලොස් දාහයි අපම් පාලුස් දහක් යන ත්‍රීවිල් වලට දැන් යන්න මම පයි පාලොස් දහම ඉතිරිට පොතක් ගන්න පුළුවන් ද ලෝකට මේ කතා කරලා මහා වීරුවගේ ගියට වැඩක්ක මංඟෝක කොරන්න එත්ත ඉදික යන්නේ මගේ පඩියෙන්නේ ඒක වැඩකට යොදවන්න පුළුවන් ත්‍රීවිල්ල්ට ය ොටවෙල ම පයින් යනකොට මම දැකල තියෙනවා පූලිමේ ඉන්දන ගහන්න මිනිස්සු බැන බැන ඉන්නවා. ඔන්න හසන්තම හතේ අතාර්ථය. දැමම් බැන්නට වැඩක් නෑනේ. ඉන්තන පූලිමේ හිටියෙත් නෑම ම පයින්ගේ ගමන. එතකොට කිෝමීටර් පහක්. කිලෝමීටර් පහක් තියෙන. ඇකටත් ඉතින් හොඳයින. ඒ ඇතිබෙන මුුණුවද කරන්නේ. ඉතින් ඒ නිසා මේම අපි ප්‍රායෝගිකව ක්‍රාත්මක කරණ්ඩඕන ධර්ම, කාටවත් බැනල වැඩකුත් නෑ අනිත්තක හසත මහත්නය අපට පින් තිබුණ නං. මැතිනය කාන්තහරි වුනත් කෑම ලැබෙනවා. එනිසා මේ මෙතන අකුසල කර්මයක විපාර්කවාරයයක් ඉතින් සමූහයක් දෙන් ගෙවනවා කරන්න දෙයක් නෑ කාටවත් දෙස් දෙවොල් තියල වැඩක් නෑ අප්‍රමාධීවර කිව වගේ. ඉවසීමෙන් යුක්තව තම තමන් තදාල ඒ කටයුතුවල නිරත වෙලා කටයුතු කරනවනන් ඉවසීමෙන් යුක්ත කලබල වැෙන ඉවසීමෙන් යුත්තව කටයුතු කනෝනන් ධර්මය මත පහිටලා උදේ හා තුනුරුවන් වැදගෙන කටයුතු කරනවනන් ආගමික වතාවත් වල නිරත වෙලාට මේ ජීවිතය ජයගන්ඩ පුළුවන්කම ලැබෙන කාල වෙලා අවශන් නිසා නවත් අනවා කියන්න හුඟගක් ේවල් තව තේරු.. සියල්ලු ප්‍රශ්නවලට එකම විසඳම සකසුරුවම යයි අප කියන්නේ නෑ හැබ ඒ එක හෝද විසතුම. කාලයක් තිස්සේ අප එක පුහුණු කලා නං ප්‍රායෝකෝ ක්‍රියාත්ම කලා නං ඉහල ඉඳලා පාලට පහල ඉඳලා ඉහළට සමාජයේ සෑම ස්තරයක්ම. හැම කෙනෙක්ම ඒදේ කලා නං අප මේ තරම්ම අවදානම් තත්ව එකක පත්ව නැහැ මේ අවදානම දවසකින් දෙකින් ගොඩන ගි්ච කක්නයව කාලාන්තරයක් තිස්සේ ආපු ප්‍රශ්න මාලාවක එක්තරා විදිහක මේක නිකම් කූට ප්‍රප්තියක් වගේ තැනක අපි. ම කාරෙ හිර වෙලාන්න හැ රටක් ඇට අපි හැමෝම එකතු වෙල්ලා තමයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්ට සිද්වෙන්නේ එකත් මතක තියාගන්නඩලන මේ ජාත්‍යන්තර් ප්‍රශ්න තියෙනවා. විදේශ විනි පිබඳ ප්‍රශ් තියනවා අනයනපනෑයන පිබඳ ප්‍රශ්නයන් දැ ේ තවසද පිළිබඳ. ඇට ලුවක් සමහර විට එන්ඩ පුලුවන් අපි හරියට මේ කලමනා කරනය නොකරගත්තුත් අහාර පිළිබඳ එහින්දා සකසුරුවම අරපිරි මැස්ම කියනක ජීවිතයට බද්ධ කරගෙන දරුවන්ටත් පුහුණු කරලා සමාජයක් හැටියට රටක් හැටියට අපි ප්‍රායකෝ යොදාගණ්ඩ ඕන දෙයක්. ඒම නොකලොත් අපි ලොකු අමාරුවක. තව මාස කීපයකින් ඒ අමාරුවට අපට මෝන දෙන කාටත් එක එක්කෙනෙකට දෙන්නෙකුට මෙ හැමෝට මෝණදන්නරෙන ත්යක් ඒක මතක තියා ගන පුදගලයෝ හැටියට පවුල් හැටියට ආයත හැටියට. ඒතනොටත් මේ හරි වැදගත් සකසුරුවම අර පිරිමස්ම නාස්ති නොකිරීම සම්පත්ති තුර කිරීමේ හරි අදගත්න රටක් හැටිටත් එක වැදගත්වන කවධහරණය කළ කියන්නයි මේ අවුරුද්ද. අපි වෙන දවගේ මේ තිකක් අමාරුව මේ අවුද්ද එකත් මතක් කරගෙන සකසුරුවට පරිසමට පුර්ුණු වෙලා පරිස්සමින්. කරනට කාලෙක් තක්කරට ැති හ ප ු මහත න් න ි පේක දේශකවර න ද්‍යාව දේශකව ැට පකට පල ම න හ ව ප න මනි හර ක්ෂ පත්ම දක් ම යි බවන් ගේ ගය ානක දාන පත්ති හත්ම ති කාචාර්රයක් ේකේ පර්ේශක ුතු මටත් අපේ ව තිප කරන යිබවන් නවතත් දොර මඩලාලවෙන් හමෙම. යි . ිලක්ක ඇසි දිසි සයිර සවිතින්බිීම තොරින් නොරක දොල මඩලාාවයි මාගේ මව්ගම පවදි පෙරෙන හට තුොරි දොරට තොල මඩලා අවශක්තියම ආලෝකයේ අරබර පැහැබර සුභබරදිවි මගවිකසි ප්‍රමාණසම ප්‍රभाක යයි සිරිලක්ක ඇසිදිසි සරසවි පින්බින් නොරින් නොරය තොර පදවා Age maubim